අයිබෝන් මම අර ඉස්සෙල්ලා ලයිව් ස්ට්‍රීම් එකේ දාලා තිබ්බේ ඒක මේ සෙට් උනේ නැහැ මම ඒකයි ආවේ මේ වෙනම ලයිව් එකකට දැම්මේ බලන්න ඉන්න කට්ටිය බලන්න ඉන්න කට්ටිය මැසේජ් එකක් දාන්න කට්ටේ ටිකට කියනවා නේද හරි කොහොමද කියලා අහලා තියෙනවා ගිටාර හොඳින් ඉන්නවා හයි ඔක්කොටම හයි තමයි කියත් දෙන්නේ හරි කට්ටේ නේද පොඩ්ඩක් මොකක් හරි සින්දුවක් හරි මම හරි කියමු අපි පොඩි කොටස් සක් මං කියන්න හරි ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න පොඩ්ඩක් මේ බලලා දැසපියා ගත්ත කල් ලීඩ් පාට් එක ඒක මම තාම දාලා නැහැ නේද ඒක මම දෙන්න ඉමිටේෂන් මාල පොතේ මේ මං හිතන්නේ මේ අතුල අධිකාරි මහත්මයාගේ වෙන්නේ නැති ඒක දෙන්න දවයේ ඔබේකින් නොවේද කියන්න ලහිර පුරේ ගැටලු තියෙනවා නම් අහන්න ඕගොල්ලන්ගේ ගැටලු තමයි මේ මගේ මේ අර
නිකන් කයිවාරු ගහන්න නෙමෙයි ඔයගොල්ලන්ගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ප්‍රශ්නයක් මේ අහන්න මම මේ ඒක ගැන කතා කරන්න නැත්තම් ඔයගොල්ලන්ගේ කාලේනේ අපරාධනේ ඒක නිසා හරි මම මේකට උත්තරයක් දෙන්න මේ හෝටල් කැලිෆෝනියා එකේ ලීඩ් සෝලෝ එක ගහන්න කියලා තියෙනවා ඒක ප්‍රශ්නේ දෙන්නේ ඒකේ මම සෝලෝ එකක් බලලා තියෙනවා නැත්ත නැහැ ප්‍රශ්නේ දෙන්නේ ඒකේ මේ මට ඒක ගහන්න තරම් ඒකේ গিටාර් එකක් මගේ නැහැ කියන්නේ මේ ඔබ දැන් මම මේ පළවෙනි අවස්ථාවේ මේ මේ ඔයගොල්ලන්ට කියන්නේ මේ මේක මේ ડિස්ට්‍රොෂන් ටෝන් එකකින් ගහන්න. එහෙම නැත්නම් මේ බොක්ස් එකකින් ගාපුවම කොහොමද වැඩක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන් ඉල්ල තිබ්බ තව එකක් රේණු මල් මිටීරියලු කියන්නේ. ඒකෙත් එහෙමයි. දැන් මම ඔයගොල්ලන්ට නිකන් නෝමල් මම ඒක ප්ලේ කරලා පෙන්නන්නම්. නිකන් ස්ලෝ එකේ මම ප්ලේ කරලා පෙන්නන්නම්. මේ මේ මේකේ ක්වොලිටියක් ගන්න බෑ මේ බොක්ස් එකකින් ගහනකොට මොකද මේකේ ලිප් පාට් එක පොඩ්ඩක් අර නිකන් මේ එච්චර ක්වොලිටියට එන්නේ නැහැ. ගහන්නවත් බෑ මේක. ඒ කියන්නේ මේ හරිය උස වැඩිනේ গিටාර් එකේ ෆ්‍රෙට් එක. එතකොට ගහන එක හරි අමාරු වෙනවා. ඒක නිසා තමයි මේ මම ඔය ගහන්න නැතුව අතහැරලා දාන්නේ ડિස්ටෝෂන් ටෝන් එකෙන්. දැන් මම ඉස්සලා සින්දුවක් කිව්වේ මේ අපි කවුරුද කියත් ඒ වගේ. එතකොට මේ දිගන්තයේකෙත් ඒ වගේ. එතකොට දැන් මේ හොටල් කැල්කියුලර් එකේ කෝඩ්ස් ටික ගැහුවොත් මේ විදිහට නෝමල් විදිහට ප්ලේ කරන්න පුළුවන්. දැන් මේක ඔකේ තියෙනවා. පාට් ගොඩ කාලෙකින් ගහපු නැති හින්දා පාට් ගහ ගන්නත් බෑ පැටලෙනවා ඊට පස්සේ යනවා සමහරු මේ සමහර කට්ටිය ඉන්නවා මේ මනුස්සයා මේක ගහන්න දන්නව දන්නෙත් නැහැ මුන් පඩේ දැම්මට මේක ගහන්නේ නැහැ කියලා අන්න ඒ වගේ මිනිසුත් ඉන්නවා කොට්ටාසයන් මේක ඉන්නවා මේ එහෙම කට්ටියක් ඉල්ලලා තිබ්බසින්ද මම මේ ඔය මල්ලිට නෙමෙයි කියුවේ මේ 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 ඉමේජ් තිල්සාර ඔයාට නෙමෙයි කියුවේ ඔයාට කලින් ඉල්ලුවා මේ සින්දුව සෑහෙන්න කට්ටිය හරිද මේ කියන්නේ මෙයා ගහනව දන්නෙත් නැහැ අර දක්ෂතාවය උරගා බලන්න ඕනේ අන්න ඒ වගේ දිනයි මම මේ මහලුගේ දක්ෂෙක් නොවන බව මම ඔය ලයිව් වලදී පවා ඔය කියන කතාවල කියලා දෙනවා නමුත් මේ මම යම් කිසි දෙයක් මිනිස්සුන්ට උගන්වන්න පුළුවන් මට ප්‍රශ්නේ තියෙන්නේ මල්ලී අර මේ මේකේ ගහද්දි ක්වොලිටි නැති වෙච්චාම මිනිස්සු අපිව නිකම්ම පල්ලෙහාට ඇදලා දාන අන්න ඒකයි තියෙන ගැටලුව වෙන මොනවත් නෙමෙයි මොකද හිතන්න එපා මම මේක ඉදිරියේදී ඉමේජ් දිල්සාර මල්ලී මම ඔයාලට අනිවාර්යෙන් මේකේ අර මේ මේක ආපු ගමන් මම ඒකේ සෝලෝ එක දෙන්නම් මොකද සෝලෝ එක ඔක ගහන්න කිව්වම සෑහෙන්න මේකක් තියෙනවා දැන් මං හිතන්නේ මගේ සහෝදර ශිල්පීන් මේකේ දාලා තියෙනවා මේ මේ හෝටල් කැලිෆෝනියාගේ මේ ලෙසන්ස් මං හිතන්නේ දාලා තියෙනවා මම දැක්කා ඉංග්‍රීසි වලිනුත් මම දැක්කා ලෙසන්ස් වගේක් දාලා තියෙනවා ඊට අමතරව මේ දිගන්තේ ඉල්ලපු මල්ලි කෙනෙකුත් කවුරු හිටියා තව එතකොට ඔය වගේ ෆොලෝස් තියෙන ගොඩාක් මගෙන් ඉල්ලලා තිබුණා ඉතින් අර මම ගොඩක් බොක්ස් කිටාර් එක පැත්තෙන් ෆලෝ කරන හින්දා මම මේ පැත්තට වැඩි නැඹුරුතාවයක් නැහැ මොකද මේ ඔක ડિස්කෂන් ටෝන් එකෙන් තමයි ප්ලේ කරන්න ඕනේ මම මේ අනිවාර්යෙන් ඉස්සරහට ඔය සින්දු දෙන්න මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා මම අනිවාර්යෙන්ම දෙන්න රයිට් අනිවාර්යෙන් මල්ලි මේ
මමත් අනිවාර්යයෙන්ම දෙන්නම් ඉමේජ් තිරසාර මල්ලි මම අනිවාර්යෙන් දෙන්නම් ඒක ඕක ඉල්ලුව ඔයා විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය ඉල්ලුව ඔය සින්දු මේ සෑහෙන ඉල්ලුව මේ ඒක නිසා මම අනිවාර්යෙන් ඉස්සරහදී එසන් එකක් දෙන්නම් සින්දු වල ලීඩ් පාට් ටැබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කියලා කියලා දෙන්නේ ඒක ලේසියි කියලා ඔව් මමත් දන්නවා ඒක සින් එක ඒක ලේසියි ඕගොල්ලන්ට මේ ඕගොල්ලන් බලන්න Taste of lead guitar කියලා දෙනවා channel එක. Taste of lead guitar කියලා. ඒක කරන්නේ මේ මගේ යාළුවෙක් කරන්නේ චානක කියලා. ඒ චානක එයාගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ Taste of lead guitar කියලා ගහලා search කරලා බලන්න. එයාගේ තියෙනවා tabs. මම හිතන්නේ tabs ගොඩාක් එයා මම හිතන්නේ ගොඩාක් දාලා දෙනවා. මම හිතන්නේ videos 400 ගානක් විතර දාලා දෙනවා එයා. Tabs වලයි එහෙම එහෙම ඒවා එයා දාලා දෙනවා display එක කරලා දෙනවා. ඉතින් Tabs පිළිබඳ ලොකු අවබෝධයක් මට නැහැ කියන්නේ ලොකු කියන්නේ මට කොහොමදත් අවබෝධය නැහැ. ඉතින් මේ ඒ යාගේ tabs play කරන කට්ටිය පුළුවන් නම් එයාගේ channel එකත් එක්ක මේ දිගට යන්න මේ එයා tabs ගොඩක් දානවා ඒ channel එකේ. ඒක නිසා ඒකට යන්න අනිවාර්යයෙන්ම. හරි. හරි ලහිරුපුරේ. හොටල් කැලිෆෝනියා. හරි හොටල් කැලිෆෝනියා දෙන්නම් අනිවාර්යයෙන්ම. නින්ද නැතිර ඒකත් දෙන්න ප්‍රශ්නයක් නැහැ. අරෝ සර් මිතා මේ පරණ එක්කනේ මේ එයත් ඉන්නවා. ආ මේ මල්ලි අහලා තියෙන බය බයද නෙමෙයි බහැයිද කියලාලු. හරි හරි මේ මම මේ ඔයාට කොටත් කිව්වා නෙමෙයි. ඒ මේක පෙන්නන්නේ ඒ දේ දැන් බයයිද කියලා අහපුවම අර මේ වගේ එකක් එන්නේ. ඔයාට මේ කොටත් කිව්වා නෙමෙයි මම. මේ අනිවාර්යෙන් දෙන්න ඉනේෂ් මල්ලි අනිවාර්යෙන්ම දෙන්නම්. රණිදුගමගේ මේ පරණ එක්කෙනෙක් තමයි මේ. හයි. නින්ද නැති එක ඒක දෙන්නම්. දයෝගයෙන් ඉන්න මම ගොඩාක් කල් ඉඳලා ඉල්ලන ලෙසන් එක ඒක මම දෙන්නම් අනිවාර්යයෙන්. ඔය මේ ගොඩාක් අර කලින් තිත් ඒවා තමයි ටික ඔය මම දැන් දෙන්නේ. ඔය මම දාපුවාම ඔයගොල්ලන්ට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මම මොන හරි වීඩියෝ එකක් හරි ඒව නැත්නම් කමියුනිටි පෝස්ට් එකක් දැම්මොත් සමහර ලාවට ඕගොල්ලන්ට ඒක රීච් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒක එන්නේ නැහැ. මොකද හේතුව කියන එක මම දන්නේ නැහැ. මම දාපු ගොඩක් ඒවා ඕගොල්ලන් මේ වෙනදාට ඕගොල්ලන් දානවා 400 500ක් විතර ඕගොල්ලන් මේ සින්වේ චොයිස් එක තෝරලා ඕගොල්ලන් දානවා. දැන් එන්නේ 50ක් 60ක් විතර. දැන් එහෙම වුණාම මට සින්දුවක් තෝරගන්න අමාරු වෙනවා. සින්දු 45යි ඊළඟ එකේ 44යි වගේ තිබිලා ඊට 100 එකක් තිබ්බොත් මේ එතකොට අර 45 44 දෝලන වෙනවා. එහෙම නෙමෙයි දැන් ඔයාලා 400 500ක් දානකොට ඒක සමානලට අරක 120 විතර ගිහින් අනිත් එක 160ක් විතර වෙනවා. එතකොට මට තෝරගන්න පුළුවන්. හරි. දයෝගේ ගෙසන් එකක් දෙන්නම්. මම නැති දාක සෝන් එක. එහෙම මේකේ මම කාගෙද කියන එක දන්නේ නැහැ මේ සින්දුව නම්. කාගෙද කියලා දාන්නකො රජරට ලයිව් බෑන්ඩ් කියලා තියෙනවා. ඒක කාගේ එකක්ද කියලා මට දාන්න පුළුවන් නම් මට මේ සින්දුවේ තියෙන ලින්ක් එක මට දාලා තියන්න. එතකොට මම ඒක දෙන්න සින්දුව. තිස්ස මහා රාම පෙරහැරේ කියන එක ගොඩක් ඉල්ලුව මෙයා. මම දෙන්නම් ඒක. සින්දු ගොඩාක් තියෙනවා ඉල්ලපුවා. දැන් තමයි මේකින් එක ලෙහාගෙන මේ ටික ටික එන්නේ. දෙන්නම් මම ඒක. රයිට්. නින්ද නින්ද නේන රාත්‍රිය. හා ඒකත් දෙන්නම්. ඒකත් හොඳ සින්දුව මට ඒක මේ අච්චුනේ සුපුන් තරක නේද මේ ඔය සින්දුව මට අච්චුනේ නෑ දැන් ඔයා කිව්වට පස්සේ තමයි මට මතක් වුණේ එහෙම දැන් සින්දුවක් තියෙන ලස්සන එකක් කියලා ඒක මම කරන්නයි මන්ට කලින් ඉඳලා තිබුණා ඔබ මදුසංක හයි චේතන දසුන් හයි ඒත් පරණෙක් කෙනෙක් තමයි චේතන දසුන් හෂාන් ලක්ෂිත මම දැන් ලයිව් එකට සෙට් උනේ ස්ට්‍රමින් පැටර්න් එකක් සෙට් කරගන්නේ කොහොමද අනිවාර්යෙන් කියන්න හා රයිට් ස්ට්‍රමින් ගැන මම කුට්ටක් කියන්න ස්ට්‍රමින් එකේ දැන් ඇත්තටම කිව්වොත් මේ ඔයගොල්ලෝ අමාරුයි හිතන්න එපා ස්ට්‍රමින් එක කිව්වොත් ස්ට්‍රමින් එකේදී මම දැකලා තියෙන ගොඩාක් ස්ට්‍රමින් උගන්වනවා කට්ටිය ඩවුන් අප් අප් ඩවුන් අප් අප් දැන් මමත් ඔය කියන්නේ විකාරයෙන් වගේ අපිත් කියලා දෙනවා ඕහේ කියලා දෙනවා ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කියලා දෙනකොට ඕගොල්ලන් අල්ල ගන්න ඕනේ එයා කියන විදිහට නේද දැන් මම කිව්වොත් එහෙම මම ඔයාට මම කියන මෙන්න මෙහෙම ගන්න කියලා නේද ඔය විදිහට ගහන්න කියලා කියනවා
එතකොට ඔයා ඒක ටච් කරගන්න ඕනේ මේ විදිහට නෙමෙයි දැන් ඔයාට ඒක ගහන්න බෑ ඔයාට ඔයාගේ වදින මේ විදිහට අන්න ඔය වගේ මේ මේ මේක හරියට ටච් කරගන්නත් බෑ මේක මේව කරගන්නත් බෑ හරිද එතකොට ඔයාට මේ ස්ට්‍රින් වල වදින සෙට් එක තියෙනවා මෙන්න මේ හැරි මේ ඔන්න ඔය ටික වදිනවා උඩට ගහද්දි මේ ඔන්න ඔය වගේ ඒ වෙන නිසා ඔයා ගහන්න ඕනේ ඒක වදින්නේ නැහැ මේක මේව අහු වෙනකොට අන්න ඒ වගේ සීන් එකකුත් තියෙනවා ඊට අමතරව ඔයාලට නිශ්චිතයි කියලා ස්ට්‍රමින් එක කවදාවත් ලෝකේ නැහැ ඔයාට අවශ්‍ය විදිහට දැන් ඔයාලා හිතන්නකෝ ක්ලාසිකල් සින්දුවක් ගහනවා නම් ක්ලාසිකල් සින්දුව ප්ලේ කරන්න ඕනේ මෙන්න මේක දැන් ඒව ස්ට්‍රමින් නෙමෙයි ඒවත් ස්ට්‍රමින් තමයි මේක අපිට දැනෙන විදිහට තමයි මේක අපි හදාගන්න ඕනේ අපේ පැත්තට. දැන් කියන්න කෙනා කොහොම ජීවත් අපි දැන් ඔයාලා හිතන්නකෝ මේක කියන විදිහ තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. දැන් ඔයාලා හිතන්නකෝ අපි දැන් ප්ලේ කරගෙන යනවා මේ විදිහට මොකක් හරි ස්ට්‍රම් ගන්න. අපිට ඕනේ ස්ට්‍රම් එකක් ගහන්න පුළුවන් මේ දෙක. කොහොමද ගහගෙන යනවා? ඕක ඔයාලට එහෙම ගහන්න බැරි නම් මේක ස්පීඩ් කරන්න ඕනේ නැහැ නේ. විදිර ගන්න පුළුවන් මම කියන්නේ ඔයාලා ඔයාලගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න තමයි ඔයගොල්ලන් මේ මේක ඉගෙන ගන්න ඕනේ එහෙම නැතුව ඔයා දැන් කොහොම chart එක දාලා down up ඔන්නෝම දානවා එතකොට ඔයා කරන්නේ ඔයා ඒක දිහා බලාගෙන ඔයා ඉගෙන ගන්න ඕනේ ඒකේ strumming එක ඉගෙන ගන්නත් ඕනේ ඊට අමතරව chords ගැන ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ මේ ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි දැන් මම chart එක හොම් බලාගෙන down up up එහෙම එකක් තියෙන හා හරි ඒකත් දැන් හිතේ තියාගන්න ඕන සින්දුව කියන එක හිතේ තියාගන්න ඕන කෝඩ් එක ගැන වා හිතේ තියාගන්න ඕන මේ ගහන ස්පීඩ් එක ගැන වා හිතේ තියාගන්න ඕන ඒක නිසා මම කියන්නේ ස්ට්‍රමින් වලට හොඳම දේ තමයි ඔයාලා මෙහෙම ප්ලේ කරන අතරේ ඔයාලගේ ස්ට්‍රමින් පැටර්න් එක හදාගන්න මම හැමදාම හැම මේකෙම දැන් මම ඔය සින්දු 10 කොට 10 වල එකකුයි සින්දු 12 එකක් කරලා තියෙනවා මම හොඳද ඒ කරනකොට මම ඒ කරලා තියෙන්නේ ඕගොල්ලන්ට මේ ඒකේ ස්ට්‍රමින් එක කියනකොට මම වැඩි ස්ට්‍රමින් එක ගණන් ගන්නේ නැහැ. ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ විදිහට ගහන්න. ඒකල මම ප්ලේ කරනකොට ප්ලේ කරන්නේ මගේ විදිහට. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති ස්ට්‍රමින් කියලා නිශ්චිත දෙයක් නෑ. ඔයා මෙහෙමම ගහන්න ඕන, ඔයා මේකම ගහන්න ඕන කියලා එකක් නෑ. තේරුණාද? ස්ට්‍රමින් ගැන මම මේ ඉස්සරහට තව මේ ටිකක් මම කතා කරන්න දැන් මෙතන කාලයක් යනවනේ කට්ටියගේ වවුනේ. හරි. හෂාන් ලක්ෂිත මම මේ ඒක ඔක ගැන මම පොඩි වීඩියෝ එකක් කරන්න විනාඩි 10ක 15ක වගේ එකක්. එතකොට ප්‍රොඩක්ට් මේව කරන්න පුළුවන්. PMN එකේ ලීඩ් පාර්ට් එක දාන්න අනිවාර්යෙන් දාන්න. ඩෙස්ක්ටොප් ලීඩ් ඩමේ අර මගේ යාළුවත් ඇවිල්ලා ඉන්නවා. චානක කොහමද? මේ රණිතු ගමගේ චාමරයගේ සින්දුවක් කියමු කියලා දෙනවා. චාමර අයියගේ මොකද්ද හොඳ කියලා මට කියන්නකෝ. එතකොට මම කියන්නම්. අපේ මේ ටේස්ට් ඔෆ් ලීඩ් ගිටාර් එකේ අපේ චානක ගහලා තිබ්බ සින්දුවක් මේ ඔය සුසුම් පවන්න අපි ඒකම කියමු. හරි ඈ. ඔය සුසුම් පවන්න බැහි නිතු පිටන් සැරේවි ඔබ වචන නම් මට මතක නැහැ ගොඩක් කාලෙකින් ප්ලේ කරලා නැති නිසා
හරි ඔරණ තුගමගේ මම කිව්ව මල්ලියා සින්දුව නින්දනේ රාත්‍රියේ ෆුල් සෝන් එක දෙන්න තකොට සංගීත හරි ලීඩ් ප්ලේඩ් හොඳට තේරෙනවලු ආසම සෝන් එක අයගෙන් ඉල්ලන්නේ මොකක්ද තන්නේ සෝන් එක මේ රසාංගික කියන්න මල්ලි මේ මොකද්ද සෝන් එක කියලා එතකොට මම අනිවාර්යෙන් දෙන්නම් අභ්‍යවත්සලයකට මේ හොඳ සින්දුවක් මොකද ඒකේ මේ ඒ සින්දුව ටිකක් එන බරපතල සින්දුවක් වගේ. ඒ කියන්නේ මේ කෝඩ්ස් එහෙම ටිකක් වැටෙනවා ඒකේ. බරට මම ඒකත් කරන්න. අභ්‍යවත්සලයකට මට ගොඩක් සෙට් උනේ නෑ ඒක. අශාන් අයියා කියලා කියන දේ නේද? රජරට ලැබ. හරි මම බලලා මේ මම සින්දුව අහලා නැහැ. මම බලන්නම් ඒක අනිවාර්යෙන්. බලලා මම කියන්නම් ඒක. Right, itu kota hari hari paya asanda. Mama ini nam ketiga kan ya lahir pure. Itu kota hari Ashan Lakshita. Thanks kira dia di mana. Me mama me aniwar me kira di nama lagi siapa ulat me monat. Me agaran itu me manggo me me kata agaran orang samar lah petle. කියන්නේ මට සාමාන්‍ය වෙලාව live streaming වැඩිය පුරුදු නෑ මේ කියන්නේ live එකේදී මට ගොඩක් දේවල් කියලා දෙන්න බෑ මෙතනදී මොකද තමයි මේ අර නිකන් පාඩමකදී වගේ කෙටි කරලා කියලා දෙන්න අමාරුයි මොකද දැන් ගොඩක් කට්ටි ප්‍රශ්න අර මේ අහන නිසා මට චුට්ටක් අමාරුයි මේ streaming එක දිහා මම ඔයාලට කිව්වේ තමන්ගේම දෙයක් හදාගන්න දැන් ඔයාලා තව දෙයක් මම කියන්නම් ඔයගොල්ලන් සමහර කට්ටිය හිතනවා දැන් මම play කරගෙන මෙහෙම යනවා කියන්නේ play කරගෙන යනකොට මතක තියාගන්න බෑ මම කියන දේ සමහර ලාවට ඔළුවට යන්නේ නැතුව ඩිස්ප්ලේ එකේ නොටේෂන් ටික දාන්න කියලා කියනවා සමහර ලාවට සෝරි එතකොට මම කියන්නේ මම කියන දේ ඔළුවට යන්න ඕන ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ මේ channel එකේ මුල ඉඳලා හිටපු කට්ටිය ඉන්නවා මේකේ live එකේ තියෙනවා මම දැක්කා ඉන්නවා මේ ඒගොල්ලන් දන්නවා ඇති අවුරුද්දක් විතර මම follow කරපුවාම ටික කාලයක් යනකොට දැන් මම class කරපු කට්ටිය ඉන්නවා මේ කියන්නේ මේ කුලියට දාලා කියන කට්ටිය නෙමෙයි මේ ක්ලාස් කරපු කට්ටිය ඉන්නවා මම ඒ අයට තේරෙනවා මාස 7-8ක් යනකොට මම ඒගොල්ලන්ගේ බ්‍රේන් එකට මොකද්ද දෙන්නේ කියලා හොඳද මේ ඒක නිසා ඉතින් මේ ඒක මේක එක්තරා රටාවක් උගන්නන දැන් ඔයාලා මේ රටාවට හුරු වුණාට පස්සේ එක දිගට යනකොට ටික කාලයක් යනකොට ඔයාලට දැන් ටැබ්ස් බල බල ගහද්දිත් එහෙම නැහැ ඊට පස්සේ ඔයගොල්ලන් ටැබ් එක ටක් ගාලා බලපුවම මීටර වෙනවා හරිද අනිත් එක තමයි මම කියපුවාම ඔයගොල්ලන්ගේ කාඩ් එකගෙන ප්ලේ කරනවා කියන්නේ ඒක ලොකු දෙයක් එතකොට ටික කාලයක් යනකොට අර ඉයර් එක තනියම ලීඩ් පාට් හදාගන්න ගැන වීඩියෝ එකක් මම තාම කරන්න නොකරන්න හේතුව ඒකයි මම දැන් YouTube එකේ ඇවිල්ලා අවුරුදු දෙකක් වගේ ඉන්නේ වෙන්නේ ඉතින් එතකොට මම අවුරුද්දක් එකමාරක් බලන ඔයගලන් ඉයර් එක යම් තාක් දුරට හැදිලාද කියලා ඉතින් දැන් ඔයාලට පුළුවන් නම් සමහර ලාට මේකේ රිප්ලයි එකක් දාන්න මේ දැන් මොනවා හරි ඔයගලන්ගේ ප්‍රගතියක් තියනවාද කියලා දැන් අවුරුදු එකමාරක් ඇතුලේ ඔයගොල්ලන්ගේ ඒ රක ඒ කියන්නේ තනියම ලීඩ් පාට් පොඩි දෙක තුනක් හරි අල්ලගන්න පුළුවන්ද කියන එක පුළුවන් නම් දාන්න පුළුවන් නම් හරි මේ ඉතින් ඒකයි මම මේ මේ විදිහට ගන්නනේ සමහරුන්ට ඒක අමාරුයි සමහරුන්ට ඒක පට්ට ලේසියි එහෙම කේස් එකක් තියෙනවා හරි නිඳ නැතිකයි ඒකනේ හරි මම දෙන්නම් ඒක රොඩ්‍රිගෝ කොච්චර ප්‍රැක්ටිස් උනත් බෑනේ කියලා තියෙනවා මේකෙදි කරන්න ඕනේ මල්ලි මේ අර මම කියලා දුන්න එක්සයිස් ටික තියෙන්නේ ඒ මගේ බුල් ඉඳලා බලන්න අන්න මේ 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 ටිකයි ඊට පස්සේ ස්පයිඩර් ටික මේ ස්පයිඩර් එක ගහලා මෙයා වුණාට පස්සේ පොඩි හැකියාවක් එනවා හැබැයි ඉතින් මෙහෙමයි යම් තාක් දුරට ගන්න ඔයගලන්ට සාමාන්‍ය මාස 6-7ක් යනවා ඉතින් ඒක ඉතින් මොන මේ ඒක කොහොම මොනවා කරත් හදන්න අමාරුයි මාස 6-7ක් යනවා ඉතින් අවුරුද්දක් වගේ යනකොට තමයි ඕක අපිට පොඩ්ඩක් තවත් චුට්ටක් මොනවා හරි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් එකමාරක් වගේ යනකොට ඔන්න ඔයගලට දෙන දැන් මට ඇත්තටම මේක ගැන තේරෙන මම ඉස්සර ගිටාර් එක විතරයි ප්ලේ කරේ. මම සිං කරේ නෑ. පස්සේ ගිටාර් එකත් එක්ක ඊට පස්සේ මේ ස්ට්‍රම් කරන ගමන් ඉස්සලාම ලීඩ් ගිටාර් ගෙන ගත්තා. ඊට පස්සේ තමයි රිද්ම් එක ගැන චුට්ටක් අවබෝධය ගත්තා. ඊට පස්සේ තමයි සිං කරන්න ගත්තේ. ඊට පස්සේ කීබෝඩ් ප්ලේ කරා, පෑඩ් ප්ලේ කරා. ඒ වගේ බේස් ගිටාර් ප්ලේ කරා හැම එකක්ම ප්ලේ කරා ටික ටික මේ
ටික තමයි මේක එන්නේ දැන් මට අවුරුදු එකමාරයන් අවුරුදු දෙකක් විතර ගියා සාමාන්‍ය සින්දුවක් කියලා ගිටාර් එක පොඩ්ඩක් හරි ප්ලේ කරගන්න දැන් අවුරුදු 18කට 19කට විතර කලින් ඉන්නේ මේ ඒ දවස්වල අර ගිටාර් අරම මේ අතිබ්බෙත් නැහැ වැඩි ගිටාර් එකක් තියෙන තැනකට ගිහිල්ලා තමයි ප්ලේ කරන්නේ දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ටම ගිටාර් එකක් ගන්න පුළුවන් පාසු තියනවානේ ඉතින් එහෙම වෙලත් ඕගොල්ලන්ට අවුරුද්දක් එකමාරක් යනකොට ඒක ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන් ලියන්නට මෙම් මාසුණක් කරමු අනිවාර්යෙන්ම මතකයන් ඔබේ මේ දාලා තියෙනවා ඉමේජ් මල්ලි මම බලන්න මේ මතකයන් ඔබේක මම ලෙසන් එකක් දාලා තියෙනවා එයා දාලා තියෙන සින්දු කියන්නද මොකක්ද දන්නේ නැහැ බලන්න මේ දාලා තියෙනවා මේ ජුමත් ටීඑන් කියන එක නම් පරණ එක්කනේ එතකොට අපේ චානක බ්‍රදර් එයා දාලා තියෙන ලස්සනයි කියලා බොහොම ස්තුතියි හරි ජුමත් ටීඑන් කියලා දෙනවා හොඳින්ද කියලා දෙනවා ඔව් මට අර දවස් ටිකේ මේ ලයිව්වත් මොනවත් කිසිම දෙයක් මග මේ channel එකේ videos මම මාස 4ක් විතර දැම්මේ නැත්තේ මේ වෙන මොනවද නෙමෙයි ඉතින් මමත් ඕගොල්ලන් වගේ නිකන් normal පොරක් නේ ඕගොල්ලන් වගේ නේද කියන්නේ මම ටීචර් කෙනෙක්වත් අරවා මේවා එහෙම මොනවත් නැහැ නිකන් normal ඕගොල්ලන් වගේ ඉපත් කොල්ලෙක් මම ඉතින් මේ අපිට මටයි මේ family ඔක්කොටම corona හැදුනා ඊට පස්සේ ටිකක් මේක පොඩ්ඩක් ටික කාලයක් යනකම් ඒක පොඩ්ඩක් ඔළුවට පොඩ්ඩක් බලපාලා ඉතින් ඒක පොඩ්ඩක් තිබුණා කාලයක් තිස්සේ මාස 3-4ක් වගේ වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ නැහැ ඒකේ මඤ්ඤං වල වගේ හිටියේ මම ඒකයි මේ වීඩියෝස් දැම්මේ නැත්තේ ඒක නිසා අර channel එක පොඩ්ඩක් වැටිලා තිබුණා දැන් තමයි මම මේක පොඩ්ඩක් මේ අප් කරගෙන යන්නේ ඉතින් හොඳින් ඉන්නවා පෘතුගීසි කාරයා දෙන්න ප්‍රශ්නයක් නැහැ මේ පරණ සින්දු ඕන එකක් මට ප්‍රශ්නයක් නැහැ මේ අලුතෙන් ඇවිල්ලා තියෙන සින්දු සෙට් එකක් මේ කේකේ වලින් ළඟ ළඟටම ඇවිත් ඔයා ඔය වගේ සින්දු දෙනවා ඕවා කරපු ගමන් අවසානයේ සමාගලට ඔය මේ මගේ WhatsApp නම්බර එක එහෙම සමාගලට දැනලත් දානවා මේවා කරන්නේ ඔයාට පිස්සුද කියලා අන්න එහෙම එක්කත් තියෙනවා දැන් මේ channel කරගෙන යනකොට ඔය වගේ ප්‍රශ්නත් ඇත්ත තියෙනවා බයිනවා මේවා කරනවා ඉතින් එහෙම තියෙනවා මට බැන්නට අවුලක් නැහැ ඒ කියන්නේ දැන් ඒකත් සින්දුවක් නේද කරන්න බෑ දැන් අර මොකද්ද නිලන් හිටිය අර චමත්යාගේ මොකක් හරි එකක් කරා මේ ඒකටත් ඊට පස්සේ දැන් මේක දෙවෙනි එකටත් මාරි දෙන්න දැන් අර ඉල්ලලා ඉල්ලලා බැරිම දැන මම කොහොම හරි සින්දු දෙනවානේ අන්න එතරම් ගැටලු තියෙන්නේ ඉතින් රයිට් හරි මේ WhatsApp නම්බරේ මම දෙන්න WhatsApp නම්බරේ ඔයගොල්ලන් දාගන්නකෝ සමහර අය ගාව මේ නම්බර එක නැහැ 0.71 ඊට පස්සේ 7 0.71 7යි 95යි 45යි 93 මම එක මේ කමෙන්ට් එකේ දාන්නම් මම කමෙන්ට් එකකුත් දැම්ම බලන්න මේ ඒකේ තියෙනවා ලහිරුපුරේ මේ ලහිරුපුරේත් ගොඩාක් මගේ මේවට එහෙම කමෙන්ට්ස් දාලා දෙනවා මගේ පරණේකටත් එහෙම කමෙන්ට්ස් සෑහෙන දාලා තිබ්බා මේ ගොඩක් මගේ අර පරණ හිටපු සෙට් එකෙන් ගොඩක් ඉන්නවා ඇත්තටම සතුටුයි ඒ කියන්නේ මුලින් ඉඳලා හිටපු කට්ටිය මේ වෙනකන් ඉන්නවා කියන්නේ මොකක් හරි හොඳ දෙයක් තියෙන ඉඳන් ඒක ලොකු දෙයක් තව දෙයක් තියෙනවා අවුරුද්දට කලින් ඒ කියන්නේ අවුරුද්දට කියන්නේ දැන් අප්‍රේල් 13-14 තමයි මම හිතන්නේ මට මතක හැටියට තියෙන්නේ 13-14 හරි වගේනේ තියෙන්නේ ඒ තියෙනකොට ඊට කලින් සාමාන්‍යයෙන් 10 වෙනිදා වගේ මම ලයිව් එකක් එනවා ඒ ඒකෙදි මම තෝරගත්ත පිරිසකට නෙමෙයි ලයිව් එකේදී මම අනිවාර්යෙන් ඒගොල්ලන්ට මේ ලොකු දේවල් නෙමෙයි ඉතින් සාමාන්‍ය කට්ටියනේ මට ඔය গিitar අරමම දෙන්න එහෙම මොකුත් ලොකුවත් කරක් නැහැ ඒක නිසා මේ ඕගොල්ලන්ට මේ රීලෝඩ් එකක් හරි මොකක් හරි එහෙම තිබ්බත් ඔයාලට අවුලක් නැහැ මේ අන්න ඒ වගේ දේවල් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා හැබැයි අනිවාර්යෙන් මම ඒ දේ කරනවාම තමයි 20ක් 30ක් වගේ පිරිසකට මම ඒක අනිවාර්යෙන් දෙනවා කිසිම අවුලක් නැහැ නම්බරේ මේවා කරන් විතරයි දෙන්නේ මම ඒකට ක්‍රමවේදයක් හදන්න මේ නැත්තම් එක්කෙනෙකුට විතරක් දීපුවම ඔක පොඩ්ඩක් කට්ටිය පොඩි අවුලක් ගෑනේ ඒක නිසා මම අනිවාර්යෙන්ම ඒ වගේ දේවල් කරනවාම තමයි මම අප්‍රේල් මාසයේ තුල ඒ කියන්නේ අප්‍රේල් 10ක් අප්‍රේල් පළවෙනිදා අතර ඒ අතර කාලය තුල මම එතකොට channel එකෙන් දැනුම් දෙන්නම් මම මේ ලොකු රීලෝඩ් නෙමෙයි ඉතින් පොඩි රීලෝඩ් එකක් මම දාන්නම් මේ කට්ටියට ඒකට මම ක්‍රමවේදය හදලා කියන්නම් චේතන දසුන් කියන්නේ මේ පරණ එක්කෙනෙම තමයි මේ
මේ එයා කියලා තියෙනවා තේරෙනවා කියලා ඉතින් ගොඩක් ස්තුතියි අධිකර කරන් යන්න කියලා තියෙනවා අනිවාර්යයෙන්ම කරනවා මේ ලීග් පාට් එක නම් පට්ට ලේසි කෝඩ්ස් තමයි ඕල් කියලා තියෙනවා මේ කෝඩ්ස් ටිකක් කෝඩ්ස් ටිකක් මම කරනවා මදි තමයි මම කෝඩ්ස් ටිකක් කරන්නම් තව දැන් ඕගොල්ලන් මේ ලීග් පාට් ගහනවානේ අර කෝඩ් ලෙසන් එකක් කරනකොට දැන් මේ අර ස්ට්‍රමින් එක තමයි ඔය ගොඩක් ප්‍රශ්න වෙන්නේ ෆැමිලි කෝඩ් එකේ මම හතරක් විතර කරලා තියෙනවා බලමු නැති කට්ටිය බලන්න ඒකට ගිහිල්ලා ෆැමිලි කෝඩ් ලෙසන් එකේ ඊට අමතරව තව කෝඩ්ස් චේන්ජින් ගැන මම එක වීඩියෝ එකක් අද කරලා තියෙනවා මම හැම පැත්තම ආවරණය දෙන විදිහට තමයි ඔය එක එක කරලා තියෙන්නේ ෆැමිලි කෝඩ් උත් තව ලෙසන් මම හිතන්නේ තියෙයි තුනක් වගේ තියෙයි තුනක් හතරක් වගේ ඉතින් මම මේ හෙටනිට කරන්න ඉතින් එකක් තියෙනවා ඔය දැන් C major එකක් දැක්ක මෙන්න මේ D minor එකක් කෙන එකක් තියෙනවා ඒකට D major එකක් තියෙනවා E minor එකක් කෙන එකක් තියෙනවා එන්න මේ වගේ එකක් මම දැන් මේ හදාගෙන යනවා ඒක කොහොමත් මේ මේ මාසේ අතකට මම මේ ෆැමිලි කෝඩ් ලෙසන් එකක් දානවා මේ මාසේ ඉවර වෙන්න කලින් හරි මම ඔයගොල්ලන්ට මට අක්කර මේව කරන්න RGO Rodrigo's මුලින් ඉඳලා බලනවා කියලා තියෙනවා. ඔව් මේ මම හිතන්නේ මගේ FB එකේ හැදලා ඉන්නවද මන්ද මට මතක නෑ හරියට. මේ මට හරියට මතක නෑ මේ මේ දැන් මෙතන නේද වැටෙන්නේ වෙන නම. එතකොට මට ටිකක් තේරගන්න මේ ටික අමාරු වෙනවා. ඒකෙන් දැන් මොකද හිතන්නේ වා? මේ හරි එතකොට නෝරි ලෙසිසිල් බවයි ඉල්ලති බවයි මෙයා මේ චේතන දසුන් මම තමයි ඉල්ලති ඒක මම දෙන්න ලෙසන් එක බැලුවා කියලා තියෙනවා ඉමේජ් හරි අපි සින්දු කියමු එහෙම ඊට අවසානට කියමු ඒක මතක තියාගන්න මට අමතකුණා ටක් ගල මතක් කරන්න සාන්ත කුමාර හත් කොටක් දාලා දෙනවා ඉසුරු සම්පත් අමිත් හර්ෂණ කියලා දාලා තිනවා එයා ඩිලීට් කරලා මැසේජ් එක. ආ හරි එල නියමයි කියලා තිනවා. Thank you. සශික සුපුන්. තකොට රසාංගික වැඩෙන්නේ channel එක කියලා තිනවා. නෑ මේක මේ නෑ ඕගොල්ලන් ඉන්න නිසා තමයි මම මේක කරන්නේ. දැන් මේක මේ ඕගොල්ලන් දන්නවද ඇති? මේ මේ මේක කරන්නේ ඕගොල්ලන්ට සේවයක් නෑ. මට සේවයක් වෙනවා කියන එක නෙමෙයි මම කතා කරන්නේ. මම මේ කරන්නේ දැන් මම ක්ලාස් ගෙනත් මම දැන් තව ටිකක් කතා කරන්න ඕනේ මම පැයක වගේ කාලයක් තමයි මේ ඉන්නේ තව විනාඩි 20ක් වගේ මට ඉන්න පුළුවන් මේ 20ක් 25ක් විතර ඒ අතර තුර මම ක්ලාස් ගෙන කියන්නත් ඕනේ මේ ඉතින් අර මේ channel එකේ මම ගොඩක් මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට මේක කරන්නේ ගොඩක් අය දන්නවා මම කරන්නේ මේක හදවතින්ම තමයි ඔයගොල්ලන්ට කරන්නේ ඒ කියන්නේ මට ඉගෙන ගන්න දරුව මෙලව රහන් නැතුව මම හිටපු කාලේ තිබුණා ඒ කියන්නේ මට කවුරුත් උගන්වන්න හිටියේ නෑ මට ගුරුවරු නෑ කවුරුත් මම ඉගෙන ගත්ත දේවල් ඒක තමයි ගොඩක් අය කියනවා තියරි කරන්න කියලා තියරි කරන්න ගත්තොත් එහෙම ඔක සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට ඔය කරන දේ එපාම වෙනවා හරිද මේ මම නිකන් කඩ තියනකොට කියනෝ නෙමෙයි ඕගොල්ලන්ම බලන්න ලෙසන් කරන්න ගත්තොත් තියරි ඉගෙන ගන්න ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම අතාරිනවා මම ඉගෙන ගත්තේ තියරි වලින් නෙමෙයි කිසිම දෙයක් හැමදේම මම හිතලා මම කල්පනා කරලා කරපු දේවල් තමයි තියෙන්නේ. දැන් සමහරවිට මම ඉගෙන ගත්ත විදිය මට ඕගොල්ලන්ට පැහැදිලි කරනකොට ඕගොල්ලන්ට ඒක ගොඩක් පැහැදිලි වෙනවා. අන්න ඒ දේ නෙවෙන්න ඕනේ. ඔයාලට මේ ඔය මම මේ තව දෙයක් කියන නොටේෂන් රීඩ් කරන කට්ටිය ඉන්නවා ටැබ්ස් නෙමෙයි. නොටේෂන් රීඩ් කරලා ගහන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඒ නොටේෂන් එකම රීඩ් කරන කට්ටිය නෙමෙයිනේ. නොටේෂන් එකත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන දේක් දාලා තමයි ඔය හදන්නේ සින්දු හදනකොට. ඒක නම් අත්දැකීමෙන් දන්නවා. මේ ඉතින් දැන් දවල්ලන් හිතන්න මේ රොබෝලයින්නේ රොබෝටික් කොයින්නේ අන්න ඒ වගේ වෙනවා ඔය නොටේෂන් පැත්ත ඕනට වැඩිය ෆලෝ කරන්න කියන දැන් ඔයගොල්ලන් හිතන්න ඕනම කෙනෙකුට මියුසික් බැරි මිනිස්සෙකුට පවා ඔය නොටේෂන් ටික ඉගෙන ගන්න පුළුවන් නම් මෙහෙම ගහලා කීබෝඩ් එකෙන් එයාට ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ එයා ඒ තියෙන නෝට් එකට මෙහෙම ගහන්න යන්න අර නිකන් ටයිප් කරනවා වගේ ඉතින් එහෙම ගහන්න යන්න පුළුවන් ඒගොල්ලන් රොබෝලා ඒ මට්ටමට පත් වෙන්න එපා පාට් එකක් හිතලා අල්ලලා ප්ලේ කරන්න පුළුවන් වුණොත් අද ඒ වගේ කට්ටිය තමයි ලෝකෙ ඉහළ තැන්වල ඉන්නේ. නොටේෂන් එක තියාගන්න. නොටේෂන් එක එපා කියනවනේ මේ නොටේෂන් එක තියාගන්න. නොටේෂන් එක තියාගෙන ඒකෙන් මේ ඒ බොක්ස් එකෙන් පිට කල්පනා කරලා තමයි ගහන්න ඕන ගහදී. ඒ තියෙන නිකන් අපි ගහුවොත් එහෙම එහෙම. ඔහොම ගහන්න.
හරිද නොටේෂන් එකේ තියෙන එහෙම ඉතින් එහෙමම ගහලා නිකන් ඉන්න ඉතින් එතකොට ඒකේ මෙලව ලස්සනක් නැහැ එතකොට කරන්නේ නොටේෂන් තියෙන කට්ටිය ඔය බලාගෙන ප්ලේ කරන ඔය නොටේෂන් එකේම තියෙන එක නෙමෙයි මම ඔය වගේ ගොඩක් සංගීත ප්‍රසංග වලට මම සහභාගී වෙලා තියෙනවා මම ඔය නොටේෂන් ප්ලේ කරලා තියෙනවා ඒ ප්ලේ කරනකොට ඒකේ තියෙන එක නෙමෙයි ගහන්නේ අපේ ඒ තියෙනකත් එක්ක අපේ තියෙන මොනව හරි දාලා ගහන්නේ දැන් අපි මෙහෙම අන්න ඔය වගේ නිකන් ස්ලයිඩ් කරලා හරි මේ වගේ දැන් අරගේ තියෙන නිකන්ම සසානින් නිද දදපම වම් ඔය වගේ ඒ වගේ මෙහෙම කැරිදායි අර ඉඳායි පොඩක් මෙතනින් මෙහෙම මෙහෙම මේ මේ බෙන්ඩ් කරන ඒවා මෙහෙම මියුට් කරලා මෙහෙම ඔය වගේ ගහන ඒවාත් ඒකේ නැහැ ඉතින් අන්න ඒකයි කියන්නේ රොබෝ වල වෙන්න එපා අර විදිහටම දිගට ප්‍රැක්ටිස් කරගෙන යන්න රයිට් රයිට් හරි දේහන්සි හන්සි ආ හලෝ හයි සර් කියලා දෙනවා හයි තකොට ඉන්දික මහේල කියලා තියෙන්නේ ස්කේල් සම්බන්ධ පාඩම ටිකක් කරන්න මම කරන්න ඉන්නේ මේ මේ දවස් ටිකේ මම අර මේ බිසි වුණා හින්දායි ඔය කොරෝනා කේස් එකත් එක්ක හින්දා තමයි මට දාන්න බැරි වුණේ එක එක දෙන්නම් මම දැන් කලින් ගිය සැරේ ලයිව් එකේදී පොරොන්දු ඉච්චා මම ගොඩක් දුන්නා දැන් මේ මේ සැරෙත් මම මේ ආවේ මේ ටිකක් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඇතිනේ නිකන් ප්‍රශ්න අහපුවාම දැන් මම මේ ඔයගේ කමියුනිටි පෝස්ට් එක දැම්මහම ඒකේ කාටවත් ගැටලුවක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරුත් ගැටලුවක් ඉදිරිපත් කරලා තිබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඔය ලයිව් ආවට පස්සේ නැත්තම් මම සූදානම් වෙලා ඉනවා ප්‍රශ්නයක් නැහැ. මම ස්කේල් සම්බන්ධව මේ මම කරලා නැහැ channel එකේ. ස්කේල් පාඩමක් මම කරන්න. ප්‍රශ්නයක් නැහැ. දුකක් ගෙනෙන කෝඩ්ස් දාන්න කියලා තියෙනවා ඒ සුළු සම්බන්ධ. එමේ මෙහෙමයි. ඕකේ කෝඩ්ස් වර්ග ගොඩක් තියෙනවා. එහෙම ප්ලේ කරන්න පුළුවන්. දැන් මම හිතන්නකෝ මම ප්ලේ කරගෙන යනවා. කොහොමද ඔයාලට දෙන්නේ? මගේ තියෙනවා සින්දු 10ක් ප්ලේ කරන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කෝඩ්ස් තුනකින් මේ D C G කියන එකෙන් සින්දු තුනක් සින්දු නෑ sorry සින්දු 10ක් ඊට පස්සේ අනිත් තව සින්දු 10ක් වෙනම තියෙනවා එතකොට ඔක්කොම තියෙන්නේ D C G කියන එකෙන් තමයි සින්දු ඔක්කොම තියෙන්නේ ඉතින් ඒකත් ටිකක් දුක පැත්තගෙන ටිකක් තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට මම ඒකම උදාහරණයක් ගන්න මොකද එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන් මේ මම මේකේ link එක තප්පරයක් ගිනවම දාන්න හරි ලින්ක් එක මම පස්සේ දෙන්න මේ දැන් මෙන්න මෙහෙම මගේ දින පොත්තේ අද හරි අපපෙන් කතා දේ මෙන්න මේ වගේ ඉස්සරහට දෙන්න තියෙන්නේ මම ඒකයි ඒක වැඩි ලොකුවට කතා කරන්නේ නැහැ මෙන්න මෙතන දැන් මේක අපි කිව්වක සාමාන්‍ය විදිහට මේක යනවා කියලා A major එක ඒතොර A major එකත් එක්ක B major එක ඔන්න ඔය එක එකක් ගන්න පුළුවන් එතකොට තව තියෙනවා ඕකම අපි මේ
D minor ගහන සින්දුව මෙතන මේ A major එකට හරහා ඊට පස්සේ F major එකට යනවා මේක තියෙනවා හැරදාවිමන් සිය මහපියන් මහාජෙන් මැකෝ එරදේ ඒ වගේ එකක් තියෙනවා එතන අර ඒ යන්නේ තේ තරහ පැටර්න් එකක්. ඉතින් එතනත් ඒ දුක් මුසු කෝඩ් ටිකක් තියෙනවා. ඊට අමතරව මම හරි. එතකොට ඔය තමයි දුක් මුසු කෝඩ් තරම මේවා දෙකක් තියෙනවා. තව ඉතින් මේ මයිනර් එකෙන් මෙන්න මෙහෙම ගන්නකොට දැන් සමහර ලාවට දැන් ඔයාලා හිතන්නකෝ මේ තව දෙයක් තියෙනවා මේකේ මේ සමහර කෝඩ්ස් ඕගලන් දැකලා ඇති ගහනවා. ගහනකොට පොඩක් ටිකක් එක පාට නිකන් මේ නිකන් ආධ්‍යාත්මික වගේ නිකන් අමුතු නිකන් ක්වොලිටියක් එනවා මේ කෝඩ්ස් වල. ඒ ඒවා තමයි දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මෙතන අපි ප්ලේ කරා කියලා. හරි කියමුකෝ මෙතන මේ 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 වගේ G major එක ප්ලේ කරා කියලා ඔයාලට පැහැදිලිව දන්නේ නැහැ. මම දන්නේ නැහැ ෆ්ලයිට් එකත් එක්ක. මෙහෙම ගහලා එක පාටම අපිට දාන්න පුළුවන් මෙන්න මේ වගේ කෝඩ්. දෙන්න. දැන් මෙන්න මෙහෙම ගහලා දැන් ඔයගොල්ලෝ හිතන්න G major එක මෙහෙම ගහනවා. හරිද ඒ මේජර් එක ගහන අතරේ එතරම් තියෙන ෆුල් බාර් කෝඩ් එක මෙන්න මේ විදිහට ගහපුවාම පොඩි වෙනසක් එක්ක එනවා මෙන්න මේ විදිහට මම නිකන් පොඩ්ඩක් ස්ට්‍රම් කරලා පෙන්නන්න දෙන්නත් අනේ යගේ තියෙන දැන් සමහර ලාවට මේජර් තියෙනක මෙහෙම ගහගෙන යන ගමන් එක සෝරි මයිනර් තියෙනක මේජර් කරලා මෙහෙම ගන්න ඒවා මෙහෙම ගහගෙන ගිහිලා ඔන්න ඔයගේ ගහනවා තියෙන මම ඉස්සරහට ඒ පාඩම් ටික කරන්න ඕක ෆැමිලි කෝඩ් වලින්ම කරන්න ඕන පාඩමක් ඒක නිසා ඒ ගැන වැඩි ලොකුට කතා කරන්න යන්නේ නැහැ ඈ හරි හරි එතකොට මම මේ ටික ටුට්ටක් වැඩිපුර ගියා සෝරි ටයිම් එක අනුව හරි ගොඩක් අය මේ අගේ කරලා දෙනවා ඉතින් බොහොම ස්තුතියි මේ මට ඔය මේ ගොඩක් ඔය මේ WhatsApp වලින් එහෙම දාපුවම මම reply කරනවා කියලා තියෙනවා මම reply කරනවා පුළු පුළුවන් වෙලාවට reply කරනවා සමහර ලාට busy වෙලා හිටියොත් එහෙම වැඩක හිටියොත් එහෙම මට දාන්න වෙනවා හැබැයි මම සමහර ලාට සමහර කට්ටිය දන්නේ නැති වෙන පරක් වෙලා දානවා මේ එයා කරනකොට ගොඩාක් පරක් කියලා දාන්නේ තියෙනවා. සමහරවිට දැන් දැන් තමයි මම සමහර කමෙන්ට් වල රිප්ලයි කරන්නේ. දැන් අවුරුදු එකමාරක විතර ඒවා දිනවා මේ රිප්ලයි කරන්නේ. කියන්නේ රිප්ලයි කරන දෙවිච්ච ඒවා. දැන් ඒවා ටික දැන් දිගට යනවා බලමු. හරි මේ ඇන්ටන් රොත්‍රිගු කියන එක නේද තමයි මම හිතන්නේ. බීහි ඉන්නවා කියලා කියන්නේ. හරි එයා තමයි මම අඳුරගත්තා. මට හිතෙනවා එයා තමයි කියලා. පෙම් කවක් ලිව් එකේ පොඩි කැලක් කියන කියලා දෙනවා. Pim kawan leo bersih ahase Ia makadama Ia happy ahase Lumba metik ngeri Ma manase Pim kuna batak Nima keran Ma kerese Ini quote pang balla di mana ya? Mengerti ya? Lip part yang kita balla di mana හරි සනත් කුමාර කියලා දෙනවා මේ මුලේ ඉඳලා බලලා තියනවා කියලා බොහොම ස්තුතියි නිලන්ත බණ්ඩාරමයාත් පරණ එක්කනේ ඉතින් බොහොම ස්තුතියි ඔයාටත් මේ එතකොට ඉන්දික මහා මහේලද මන්ද මට පෑන්න අමාරු ඒක තියලා ඉන්නේ ඉන්දික මහලේකම් කියලා දෙන්නේ හරි 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 මට ඒක මේ කරගන්න බැරි වුණා ජය වේවා ඉතින් ඔයාලටත් සුරු සම්පත් දාලා තිනවා දුක ගෙනෙන සින්දුව දුක ගෙනෙන සින්දුව මොකක්ද දන්නේ නැහැ මේ මේක මේ සින්දුවත් මොකක්ද කියන එක දන්නේ නැහැ චුට්ටක් මට කියන්න සුරු සම්පත් මොකක්ද කියලා ඉවරලා මේ පේ මේ රණිත මල්ලි දාලා මේ නස්ටොප් එකක් ගහන්න කියලා නස්ටොප් එකක් බලාගන්නේ පේ ගහන්න එදත් මොකක් හරි එකක් ගැහුවා නේද මං හරි මට මතකයි
සේල්ල මිල්ටන් පෙරේරාගේ දෙත්ම මතාවක් දෙන්නම් එක සින්දු මත සින්දුවක් එක දෙන්නම් නාලා গিටාර් ඊරකට අල්ලන්න පහසු සින්දු ටිකක් කියන්න කියලා තියෙන්නේ ඊරකට අල්ලන්න පහසු සින්දු තියෙනවා ඒවනම් ඉතින් මෙහෙමයි දැන් මම මෙහෙම කිව්ව ගල මොනවද හිතන්න එපා කට්ටිය පරණ සින්දු අපිට ඉගෙන ගන්න පුළුවන් හැකියාව හම්බුනේ ඔය ගොඩක් ඔගලම් බලන්න තියෙනවා මේ මොකද්ද මේ පරණ අජිත් මුතු කුමාර මහත්මයා සින්දු අජිත් මුතු කුමාර මහත්මයා මම කියන්නේ මම පෞද්ගලිකව මම එයා හම්බෙලා තියෙනවා දැන් එයාට මම මතක නැහැ ඉතින් අපිට මතක තිබුණාට ප්‍රසංගයකදී මම එයාට එතුමාට කතා කරා මාර හොඳ මිනිස්සෙක් ඉතින් මේ එයාලගේ සින්දු තියෙනවා ඉතින් ඒ මිනිස්සයාට මම ඒ දවස්වල හැටියට ගිහිල්ලා ඒ මිනිස්සට මම මේ වැන්දේ නැති ටික විතරයි ඒ තරම් ඒ මිනිස්සට ආදරේ සුදුවර්ලියමල පීස් එක ආපු අලුත එයා ෂෝ එකක් ගේවුවා මේ මේ දඹුල්ලේ ඒ ගානකට මම එයත් එක්ක ගිහිල්ලා හොඳට කතා කරා එයා හොඳ මිනිස්සෙක් ඉතින් අන්න ඒ වගේ කීස්ලි පීරිස් එතකොට ප්‍රශාන්ත් ප්‍රනාන්දු එතකොට අපේ චන්දනේ රාජ් මහත්මයා එතකොට ගොඩක් ඒ ඔය ඉන්න මේ ප්‍රින්ස් උදේපියන්ත මහත්මයාගේ ඒගොල්ලන්ගේ සින්දු තමයි අපිට ඇහුනේ ඒගොල්ලන්ගේ සින්දු වලින් තමයි ගොඩක් කෑලි ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා දැන් ඔය එකක් තියෙනවා දැන් ඔය කාගේද අපේ දමිත සංග මහත්මයාගේ මුල්ම පීස් එක කියන්නේ මුල්ම කැසට් පඩේ මේ ප්ලේ කරේ මේ අජිත් මුහම්මද් මහත්මයාගේ බෑන්ඩ් එකෙන් තමයි ප්ලේ කරේ ඉතින් ඒකේ තියෙන ලීඩ් පාට් බලන්න ගහලා තියෙනවා එතුමා මේ හොඳ දක්ෂ මනුස්සෙක් දැන් අපිට සමල්ලට ඒක දැනට උනත් අදටත් අපිට මේ හිතා ගන්න බෑ කොහොමද ගහලා තියෙන්නේ කියලා අන්න ඒ වගේ දේවල් තියෙන ඉතින් ඒ සින්දු වලින් තමයි ඕගොල්ලෝ මේ ඒක කරගන්න ඕනේ හරි මතක ටික ගහමු කියලා තියෙනවා හරි අවුලක් නැහැ දේසය දේහන්සි හන්සි කියලා තියෙන ලස්සනයි කියලා බොහොම ස්තුතියි නැතින් නැත බලලා සින්දු නම් මම මේ ඇත්තරම මීටර් නැහැ ඒ සින්දුව කියන යන්නේ කියලා මට මතක නැහැ නැහැ ඒක මට ඇත්තර මීටර් නැහැ ඒ සින්දුව අහලා තියෙන ලස්සන සින්දුව මම ඒක මේ ඇත්තරම කියලාවත් ඒ රිපෝට් එකක්වත් බලලා නැහැ ඒකින්ද නිකන් පීචන් එන්න බෑ ඒකින්ද ඒක කියන්න බෑ නැත්නම් ඒකට හරි ආ කමෙන්ට් එකට මම ඔන්න දුන්නා මම පොඩ්ඩක් ඉතින් අපේ කාලයක් දැන් මෙතන විනාඩි 50ක් විතර ගිහිල්ලා තියෙනවා මේ ක්ලාස් කරන්නේ නැහැ කියලා මේ ගොඩක් අය මේ සෑහෙන්න මට බැනලා දාලා තිබ්බා මේ කමෙන්ට් වලත් දාලා තිබ්බා මම කමෙන්ට් ඩිලීට් කරා ඊට පස්සේ අකමැතිව මම ඩිලීට් කරා ඒ කියන්නේ එහෙම හරියට නැහැ නේද ඔක ඊට පස්සේ බයිනවා මේ මේවයි ගේයි ක්ලාස් කරන්නේ නැද්ද කියලා ඉතින් අතට මට ක්ලාස් කරන්න මේ අර ටයිමින් එක මදි ප්‍රශ්නයක් තියෙනවා මට ගොඩක් අය මේ අහලා මම හිතන්නේ ඇහුවා 16ක් 17ක් විතර මේ ඊයේ පෙරේදත් මම ක්ලාස් කරගන්න ඇහුවා මේක කරා. ඉතින් ක්ලාස් කරගන්න මේ අමාරුනේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක තමයි ළමයි කේක පොඩි පොඩි ගැටලු ඉන්න. දැන් ඒ වුණාට මම සීමිත පිරිසක් එක්ක මේ මම ක්ලාස් කරන්න තීරණය කරා. මේ මොකද දන්න දෙයක් කියලා දෙන්න බෑ. ඒක නිසා මේව කරා. මේක සල්ලි හම් කිරීමේ බලවත්කම් කරන දෙයක් නෙමෙයි. තව දෙයක් තමයි මේ ඔයගලන්ට කියන්න ඕන එක දෙයක් තියෙනවා මේ. මේක මේ මම නිකන් ක්ලාස් කරවුවොත් එහෙම ඒක මේ මගේ සහෝදර ශිල්පීන්ට කරන අගෞරවයක් ඒක. ඒ කියන්නේ නිකන් මේ කියන්නේ සත පහක්වත් ගන්න නැතුව මේ Zoom එක හරහා ක්ලාස් කරන්න ගත්තොත් ඒක අනිත් මගේ සහෝදර ශිල්පීන්ට කරන ඒක අගෞරවයක්. ඒගොල්ලොනුත් ක්ලාසස් කරනවා, ඒගොල්ලොනුත් ගන්නවා සල්ලි ඉතින්. එහෙම දෙයක් තියෙනවා. අනිත් එක මේ මම තීරණය කරපු එක දෙයක් තමයි මේ කිසිම දෙයක් නිකන් කාටවත් දෙන්න එපා. ඒක ඔයගොල්ලන්ට දෙන උපදේශයක් තමයි. මට වැඩි වැඩි මම කට්ටි මෙතන ඉන්න පුළුවන්. ඉතින් මේ මගේ අත්දැකීමත් එක්ක මම සමාජ ආශ්‍රය කරපු දෙයක් එක්ක දැන් මම මේ channel එක කරද්දිත් මම ගොඩාක් අයට සින්දු දාලා දෙනවා මේ private lesson මම මේක මං දැන් ඊට කලින් කියලා දෙනවා බිල මට මතක නැහැ හැබැයි මම කියන්නම් දැන් මේ නිකන් මම මාර විදියට දැම්ම මේ channel එක يعني සල්ලි 75ක්වත් ගන්න නැතුව මම lessons 50ක් විතර දාලා දෙනවා දැනට ඒ දන්න කට්ටිය දන්නවා මෙතන සමාජයෙන් මෙතන නම් නැහැ ඒ අය දැන් මේ يعني reply කරන්නවත් නැහැ සමහර 10ක් 15ක් විතර මට රිප්ලයි කරනවා. ඒගොල්ලන් මම පාට් එහෙම හදලා දෙනවා එහෙම කරා. හැබැයි ඒකේ ලොකු මේකක් නැහැ ඒගොල්ලන් මාත් එක්ක. ලොකු සීන් එකක් නැහැ ඉතින්. මේ يعني ඒකේ අගේ කිරීමක් නැහැ. ඒක දාපු ගමන් ඒ මනුස්සගේ නම්බර් එකක්වත් ආයෙ වැඩ කරන්නේත් නැහැ. يعني මම සමහරවිට රිප්ලයි කරලා මම අහනවා මේ ඔයා මේ පාට් එක ගැහුවා නම් මට මේ පාට් එක එවන්න මම මේ පාට් එකේ තියෙන අඩුපාඩු ටික එවන්න කියලා. ඉතින් ඒකටවත් රිප්ලයි එකක් නැහැ.
WhatsApp number එකට class කරගන්න දැන් මගේ group class එකට මම උපරිම join කරගන්නේ 10 දෙනා. හොඳද? ඒ කියන්නේ මේ මොකද මම මේ 10 දෙනාව ඉදිරියටම අරගෙන යනවා. ඒ කියන්නේ මාස 6 7ක් යනකොට සාමාන්‍ය හොඳ මට්ටමකට ගන්න මම උත්සාහ කරනවා මොකටම. ඉතින් මේ සතියේ දවස් 4ක් මම class කරනවා group class එකේ කරන කට්ටියට. සතියේ දවස් 4ක් මම කරනවා විනාඩි 45 හෝ පැය. ඒක මම තාම zoom එකේ බැලුවවත් නැහැ. ඒකේ දෙන ප්‍රමාණය බල්ලි කරලා එහෙම කරනවා උපරිම මම 10 දෙනෙක් යන්නේ දැනටත් 3 දෙනෙක් විතර දැනටත් ඉන්නවා ඒ 10 10 කොටස් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකින්ද ඔයගොල්ලන් කෝල් එකක් හරි මට දාන්න දැම්මට පස්සේ මම ඔයගොල්ලන්ට ගාස්තු එතරම්දි කතා කරන්න මොකක්ද වෙන්නේ කියලා ලොකු ගණන් ගන්නෙ නෑ රුපියල් 5000 10000 එහෙම ගන්නෙ නෑ සාමාන්‍ය සාධාරණ මුදලක් තමයි ගන්නෙ අරගෙන ඒකකින් මේ ඒක ගන්න හේතුව තමයි කිසිම දෙයක් නිකන් දුන්නොත් එහෙම ඒක ඇත්තටම අගයක් නැහැ ඒක නිසා හරි 53යි විනාඩි තව විනාඩි 7ක් 8ක් විතර මම ඉන්නේ ඉතින් මේ ක්ලාස් පිළිබඳ මොනවා හරි තියෙනවා නම් 0.717 95 45 93 කියන WhatsApp එකට හෝ කෝල් එකක් ඔයගොල්ලන් දෙන්න දැන් මම අර මේ වෙලෙන් කෝල්ස් එන නිසා ඔෆ් කරලා තියෙන්නේ කෝල්ස් නම් දවසකට සාමාන්‍යයෙන් එනවා 8ක් 9ක් විතර එනවා ඉතින් ක්ලාස් ටම් ගැනම තමයි අහන්නේ ඒක නිසා මම මේව කරන්න මේ අපේ මේ මල්ලිත් ඇවිල්ලා ඉන්න සුකුම් කෞශල්‍ය කොහොමද ඉතින් හොඳින් ඉන්නවා මම මේ දැන් දැක්කේ මේ ඉතින් මේ මොකද්ද ඉතින් මේ ඔයගොල්ලන්ට මම කියන්නේ ක්ලාස් එක ඔයගොල්ලන්ට කරගන්න අවශ්‍යතාවයක් එහෙම මොන හරි තියෙනවා නම් මට මැසේජ් එකක් හරි මොනවා හරි දාන්න මම මේ ක්ලාස් එකේ 100ක් 100ක් 200 300ක් එහෙම ඇඩ් කරගන්නේ නැහැ මම පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්නේ මොකද මම ඉදිරියට ඔයගොල්ලන්ගේ පහසු වෙලාව බලලා තමයි මම ගෲප් ක්ලාස් එකක් දාන්න දානවා නම් ඉතින් මේ ක්ලාස් කරන්නේ නොකර බැරි කරපටම තමයි මේක කරන්නේ මොකද මිනිසුන්ගෙන් පැනු ගන්න බෑ ඉතින් අතරම මේක ඉගෙන ගන්න බැරි දේවල් ඒක ඉගෙන ගන්න පුළුවන් නේ ඒක නිසා හරි මම තක්ගාලා මේ මේක කමෙන්ට් දාලා දෙන්න ටිකක් මම තක්ගාලා කියන්නම් මේ හරි කද යක්කාලි ප්‍රොඩක්ෂන් කියලා තියෙන එක පුරුදු වෙන කෙනෙක් බීට් එකට ගහන්න අමාරුයි බීට් එකට ගහන්න අමාරුයි නම් ඕගොල්ලන් දන්නවා මේකේ තියෙනවා මේ ඕගොල්ලන්ට ඇත්තටම මේ මම ඉස්සරහට ලෙසන් ටිකක් අනිවාර්යෙන් දෙන්න මේ මගේ මගාරිච් ටිකක් තියෙනවා මගාරිච් සෙට් එකක්ම තියෙනවා ඔය මේ මේකත් එක්ක ගහන්න පුළුවන් ඔය දැන් ඔයාලා හිතන්නකෝ සාමාන්‍යයෙන් මේ ප්ලේ කරගෙන යන අතරේ මේ ස්පීඩ් එක වැඩි කරගන්න ඒවා ඒ පොඩි පොඩි ඒවා මම කරලා තියෙනවා මේ මේ පික් එකට එහෙම කරන ඒවා මම කරලා තියෙනවා තව චුට්ටක් මම ඉස්සරහට අරගෙන යනවා ඔය මේ බීට් මේකේ තියෙනවා ට්‍රැක්ස් හරිද මේ YouTube එකේ තියෙනවා ට්‍රැක්ස් ඒ ට්‍රැක් එකත් එක්ක ඒක චුට්ටක් එහෙට මෙහෙට කරලා ප්ලේ කරගන්න පුළුවන් මේ ස්කේල් එක මේ ස්කේල් එක ගහද්දි ඇත්තටම දැන් මමත් එහෙම ඉගෙන ගත්තා ඒකේ එහෙම පුළුවන් ඇත්තටම මමත් දෙයක් යම් දෙයක් ඉගෙනගෙන තමයි ඔයගොල්ලන්ට දෙන්නේ නැතු මම අරෙන් කඩෙන් ගෙනල්ලා මම හිතලා දෙනේවත් නෙමෙයි මමත් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒක ඔක්කොම අරගෙන තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඒ පාඩම කොහොම අනිවාර්යෙන් කරන්න මේ 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 යකාලි ප්‍රොඩක්ෂන් කියන එක කෙනා කියලා තියෙන්නේ මේ පුරුදු වෙන කෙනෙක් බීට් එකට ගහන්න අමාරු කියලා. ඒක පොඩ්ඩක් ටික කාලයක් කාගෙන උග ගහන්න ඊට පස්සේ හරියට සමහරලාවට අත මෙහෙම වෙනකොට මේ මෙහෙන් ගන්නකොට මේක මාරු වෙන්නේ නැහැ. ඒවා සාමාන්‍යද ලයික් පික් එක මෙහෙම ගතහැයි පික් එකෙන් බෑ මේක පැත්තකින් තියලා ඩග්ගලා ආය අතින් ප්ලේ කරනවා. ඊට පස්සේ ආය අතින් බෑ ආය පික් එක ආරම්භ ප්ලේ කරනවා. එහෙම දේවල් ඉතින් අපිට මුල් කාලේ තිබ්බා. කනිසා ඒක ගැන එච්චර ලොකුවට හිතන්න යන්න එපා. ටිකක් මේවා කරන්න මම ඒකට මොන හරි වීඩියෝ එකක් මම දාන්න. සින්දුවක් ගහනකොට බීට් එකක් හදාගන්නේ කොහොමද? දැන් මේකේ 4/4 බීට් එකක් යනවා නම් ඔයාට කියන්න පුළුවන් ගානට මෙහෙම හදාගන්න බීට් එක. මෙහෙම. කියන්නේ ඔක පැහැදිලි කරන්න මෙහෙමයි අපි ආටිස්ට් කේ පස්සෙන් මේ යන්න එපා සින්දුව ගහන්න දැන් එයා ටිකක් ස්පීඩ් ගහනවා නම් අපි ස්පීඩ් ගහන්න ඕනේ නැහැ මොකද අපි গিටාර් එකෙන් ප්ලේ කරගෙන යන්නේ ඒ නිසා normal විදිහට ප්ලේ කරන්න ඔකටත් මම වීඩියෝ එක අරගෙන මේ කියන්නේ මම අර ස්ට්‍රමින් හිට කරනවා කියන්නේ ඒකදීම මම පැහැදිලි කරන්න මොකද ඔකට කරන්නේ කියලා ඒක අනිවාර්යෙන් ටච් එකේ ඉන්න මම ඉස්සරහට අනිවාර්යෙන් ඒ වීඩියෝ එක කරනවා තව මාසයක් එකමාරක් ගතකට කරනවා ඒක එතකොට ඔයා බලා ගන්න
මේ සාරංග කියලා කියන මේව කරන්නේ. එයාට මම ඒකට අදහසක් මම දෙන්නම් එතනදී. සුමිත් දිසානායක සවුත් කොරියා වලින් එන්නේ. ඉතින් අතරම එයත් අගය කරලා තියෙනවා. බොහොම ස්තුතියි ඔයාලට. මේ ඒ වගේ අගය කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් සමහරවල්ලාට මට රිප්ලයි කරන්න බැරි නෑ. ඉතින් ඒකට මේ සෝරි. ඉතින් පුළු පුළුවන් වෙලාවට මම රිප්ලයි එක දානවා. සිසින් මානවසලි වගේ මේවා කරන්න බැරිද කියලා තියෙනවා. මම දාන්න මගේ අනිත් channel එකත් තප්පරයක් ඉන්න. සිතල් මොන මානසලි වගේ එකේ මම කරනවා සින්දු එකක් මේ ඒකත් මම දැන් ගොඩාක් කාලෙකින් මේ මං හිතන්නේ ඒක දැන් මම දැන් තමයි මේක බලන්නේ ඒක ගොඩ කාලෙකින් මේ ඒක දැටෙන්නේ නැහැ මේ මොනවත් මේ ඒ සම්බන්ධයෙන් ලොකු දේවල් කරේ නැහැ මම මේ ඒක සම්පූර්ණම සින්දු කරන channel එකක් තමයි ඒක සමහර අය දන්නවත් ඇති මේ මම කරන්න අනිවාර්යෙන්ම ඒකේ link එක මම ඔයගොල්ලන්ට දාන්නම් සමහර අය දන්නේ නැහැ ඒක ඔන්න මම link එක දැම්මා ඒකේ ඒකෙත් මම ඉස්සරහට ටිකක් දාන්නම් මේ සම්පූර්ණ පාඩම් ටික සම්පූර්ණ එක තමයි ගොඩක් අය කැමති ඒක මේව කරන්න හරි මාවත් ගන්නකෝ group class එකට කියලා දෙන්න මම අනිවාර්යෙන් ගන්න මට මේ WhatsApp එකෙන් දාන්න message එකක් මම එතකොට මේ ඒකට සම්බන්ධ කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට මම ඔයාලට ඒක මොකද්ද කියලා කියන්නම් පෘථ්වී කෝස් හරි හරි මේ එක්කෙනෙක් අහලා තියෙනවා පොඩක් ඉන්න ලකින් දෙයට මෙලලා තියෙනවා පොඩ්ඩක් ඩබල් පික් දුෂාංක ෆොන්සේකා කිසිම දෙයක් නොමිලේ කරොත් අගේ නෑ ඒක සාධික ඇත්ත ඇත්ත තමයි ඒක ඒක තමයි ඇත්තම කේස් එක. ඔයාට හොඳට තේරලා දෙනවා සීන් එක මොකද මේ සමහර දේවල් ඇත්තටම මෙහෙම කරගුවාම ගණන් ගන්න වැඩ නෑ. සාමාන්‍ය මේ ලෙසන් එකට මේ ලෙසන් එකට මම මහන්සි වෙනවා මේ YouTube එකට දාන තරම්. හරිද? මේ මේ YouTube එකනොත් මේ ඇත්තම කතාව මම ඔයගලන්ට කියන්නේ. ඔයගලොත් මේ අපි වගේ කොල්ලෝනේ ඉතින්. අපි වගේ කොල්ලෝ ගෙන්නු තමයි ඉතින් normal මිනිස්සුනේ අපි. සාමාන්‍ය විදිහට එදා වේලා හම්බ කරගෙන එහෙම කන මිනිස්සුනේ ඉන්නේ ඉතින්. ඉතින් එහෙම කරලා අපි 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 මිනිසු ගැන හිතලා කරාට වැඩන්නේ දැන් මම ඔය ලෙසන් එක කරලා YouTube එකට තමයි YouTube එකෙන් හම්බෙන්නේ පොඩි ගාන. ඒ කියන්නේ ඔය ලෙසන් එකටම මේ හම්බෙන්නේ ඩොලර් 1ක් හෝ 2ක්. ඒ කියන්නේ රුපියල් 200ක් හෝ 300ක්. ඒක දැන් සමහර හිතනවා මේ ඇත්තටම ගිටාර් channel කියන ප්‍රමාණය බලන ප්‍රමාණය හරි අඩුයි. ඒ කියන්නේ මේ පැත්තට යොමු වෙන කට්ටිය අඩු වෙන්නේ ඒක අපි මිනිසුන්ට බැලලා වැඩන්නේ නැහැ. මේ ඉතින් මේකෙන් මහලුකු ගානක් හම්බ කරන්න බෑ. එහෙම හම්බ කරන මිනිස්සු ඉන්නවා. ඒ අර වෙනම කොමඩි පැත්තට ගිහින් එහෙම කරන කට්ටියට ඉතින් ගොඩක් views අරගෙන කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ මේක ඇත්තටම මේක මේ මාස 7-8ක් ගිහිල්ලා තමයි අපිට යම් කිසි ආදායමක් එන්නේ. ඒ කියන්නේ ඒක මිනිසුන්ට සමහර අයට තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ. මේ ඉතින් මේක අර කැපකිරීමෙන් තමයි ඕගොල්ලන් මේක කරන්නේ. නැත්තම් මේක නතර කරලා දැම්මොත් එහෙම අපරාධයක්. මගේ channel එකේ මුල ඉඳලා අප්පට් තියෙනවා පවුල් ඒගොල්ලන්. ඒක නිසා සල්ලි ගැන හිතන්නේ නැතුව තමයි මම මේ කරන්නේ. දැන් මම අර දාපු lesson වලට සාමාන්‍ය විදිහට රුපියල් එහෙම දැම්මම රුපියල් 1000 ගන්න ගත්තා. lesson එකකට රුපියල් 1000 ගන්න ගත්තා රුපියල් 50000 විතර ආවිල. ඉතින් ඒකත් ඉතින් මම කාලවිලා ඔබ විනාශ කරලා දා. එහෙම නෙමෙයි මම කියන්නේ. ඒකට මම මොනවා හරි අරගෙන නැතිය. එහෙම නැතුව සමහර ඉන්න මේ වැඩක් නැහැ. ඒක ඉතින් මෙතන කතා කරන්න වැඩක් නැහැ. ඉතින් ඒක ඩබල් පික් කරන්න ක්ලේශ ක්‍රමයක් නැති කියලා දිනවා. ඩබල් පික් කරන්න පහසුකම දිනනවා. මේ මේකේ දැන් ඕගොල්ලන් මේක මේ හීනි මේක ගන්න මේක මිලිමීටර 0.46 එකක් තමයි මේ තියෙන්නේ මේ මේ පිච් එක දැන් හොයන්න අඩුයි ඩන්ඩෝ එක මේක බොහොම අමාරු හොයාගත්තේ මට මගේ ආයෙකුත් එවලා තිබුණා මෙහේ මේ කැනඩා වල ඉඳලා පික් සෙට් එකක්ම කියන්නේ චූටි එකේ ඉඳලා ලොකු එකකට දක්වාම එවලා තිබ්බා අර ස්ට්‍රින් සෙට් එකත් එක්කම මේක ඩබල් පික් කරනවා නම් තද පික් ගන්න එපා සාමාන්‍ය පික් එකක් ගන්න. අනිත් එක ඔයගොල්ලන්ට තව දෙයක් මම කියන්නම්. මෙතනදී මම ඒක කියන්නම්. ඔයගොල්ලන් normal ඔයගොල්ලන් හිතන්නේ ඉලෙක්ට්‍රික් গিටාර් එකක් ප්ලේ කරනවා නම් ඉලෙක්ට්‍රික් ලීඩ් හෝ රිද්ම් ප්ලේ කරනවා නම් මෙන්න මේ චූඩි එකකින් ප්ලේ කරන්න. එහෙම නැත්නම් බොක්ස් গিටාර් එක ගහනවා නම් තැඹිලි පාට පික් එක තමයි වැදගත්ම වෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. මම තව දේවල් තියෙනවා. ඒක මගේ හිතට ආවට දැන් කියන්න බෑ.
double pick කරද්දි මෙන්න මේ pick එක දැන් මෙහෙම මෙහෙමනේ ඔයාලා ගහන්නේ මෙහෙමනේ මෙහෙමනේ ගහන්නේ බලන්න මේ විදියට මෙහෙම ගහනවා කියන්නේ කොහොමනේ ගහන්නේ ඒක ගහනකොට ඔයාලා චුට්ටක් මේ pick එක පැත්තට අරගෙන මෙහෙම එතකොට පැටලෙන්නේ නැහැ මේ පික් එක. දැන් මේ අපි මෙහෙමනේ ගහන්නේ කෙලින්නේ මෙහෙම. මෙහෙම තිබ්බා මෙහෙම ගහගෙන යනවා. හැබැයි මේක චුට්ටක් ඇන්ගල් කරලා මෙහෙම ගහන්න පුළුවන් නම් එහෙම ගහපුවාම අර නිකන් අනිත් එකත් එක්ක මෙහෙම අර කොහොම හෝ නිකන් ඔය වගේ වදින්න නැතුව යන්නේ නැහැ වදිනවා කොහොම හරි. මෙහෙම ගහුවොත් ඒක අර මෙහෙම වදින්න ඕන. එහෙම ගේස් එකක් තියෙනවා. හරි ඒ පික් එක එතකොට ඔයගොල්ලන් මෙන්න මේ විදිහට අල්ලගෙන චුට්ටක් හරස් කරන්නේ මේ විදිහට චුට්ටක් මෙහෙම කරලා ගහන්න. හැබැයි පික් එක පොඩ්ඩක් මෙහෙම ඒ ඩබල් ඉම්පැක්ට් වලට විතරනේ එහෙම යන්නේ. එහෙම ගැටලුවක් නැහැ. හරි. ගැටලු තියෙන ඒවා ටක් ගාලා කියන්න. එතකොට මම මේවා කරන්න ඉන්දික සම්පත් ඉන්නවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා තියෙනවා. හරි ඒක බොහොම සතුටුයි. ඉගෙන ගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා. ජුමත්යෙන් කෙනෙක් ආමෙදලා දිනවා සුපුන් අපේ මේ ලොකු මල්ලිත් ඇවිල්ලා ඉන්නවා මේ දාලා තියෙනවා මේ සින්දුවක් කියමු කියලා අවසාන සින්දුවක් කියමු අපි අර රණදු මල්ලිත් කිව්වේ සින්දුවක් කියමු කියලා අපි කියමු හිමි නොවුන song එක මලින්දු මලින්දු හිමි නොවුන ඒක නම් මම වාචු සංග ඒක නම් අහලා නැහැ මල්ලි මම බලමු ඉස්සරහට අපි කරමු සින්දුව මේ පොඩක් බලලා ඉවරලා ප්‍රදීප් ධර්මපාල කුවෙට් වල ඉඳලා ඉගෙන ගත්තේ කියලා තියෙනවා ගොඩක් සම්පූර්ණ සින්දුවක් එකක් සති දෙකකට වගේ දානවා නම් හොඳයි කියලා තියෙනවා නෑ මම අනිවාර්යෙන් දෙන්න අර තිබ්බ ගැටලුත් එක්ක තමයි ඒ වෙන්නේ නෑ මොකද තව එකක් දැල්සෙන ඉස්සු සම්පත් තුම්හි ආනා සින්දුව මට මීටර් නම් නෑ මේ සින්දුව නම් අලුත් සින්දුව වැඩි ඇහෙන්නෙම නෑ මට මේ මේ අහන්න හම්බුන්නෙම නෑ මේ දර මම එකයි පරණ සින්දු කියපු ගමන් මට අග්ගල කියන්නේ පරණ සින්දු ඕන එක මොන මොන හරි කරලා গিitar එකේ කරගන්න පුළුවන් පරණ අලුත් ඒවා ටිකට ගහලා තියච්චාම අමාරුයි ජනක කුමාර එයත් ස්තුතියි කියලා දෙන්නේ නාර গিitar මේ මට කියන්නකෝ මේ මොකද්ද ප්‍රශ්නේ කෝකද කියලා මම අර මේ ආපහු දාන්නකෝ එයා තාම ඉන්නවනම් දාන්නකෝ මොකද්ද ඒ ගැටලුව කියලා මම අර ඉස්සර එක්කට වරම උත්තර දුන්නේ අර මොකක් හරි එක්කට උත්තර දුන්නා මට මතක නැහැ බලන්නක ප්‍රියන්ත කුමාර මෙයාත් මේ හන්ද පරණ එක්කෙනෙක් තමයි මේ අයියා මේ අලුත් සින්දුවක් කරන්න බැරි නැද්ද කියලා දෙනවා අලුත් නැ ගන්න මේ පරණ සින්දුවක් අලුත් විදිහට කරලා දාන්න කියලා තියෙන්නේ හරි අයියා මම කරන්න අනිවාර්යෙන් සින්දුවක් ගහලා අද සින්දුවකට ගහලා පෙන්නන්නකෝ තෙනුක ස්ටුඩියෝ සින්දුවකට ගහලා පෙන්නන්න කියන්නේ මොකද්ද කියන එක මට ඒක මේ ඇත්තටම තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මට ආවෝ කියන්නේ කිව්වොත් මම මේව කරන්න හරි එතකොට සින්දුවකට ගහලා පෙන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා තියෙනවා ලුක් අවේ කියන එක නා ඉතින් මේ බොහොම සතුටේ ඒ වගේ කමෙන්ට්ස් තියෙනවා ගොඩක් නිවාඩුවට මම එන්නම් සින්දු රසන් එක නිවාඩුවට මම එන්නම් කියන එක කාගෙකද කියලා කියන්නේ මම ඔය හාරහර අහන්නේ මොනවද නෙමෙයි මේ ඔයගොල්ලන් ඒක කිව්වහම මම ඒක මේ ඔය දැන් ඔය කමෙන්ට් එක බලලා මම ලියා ගන්නවා ඊට පස්සේ තමයි මම එහෙම ලියාගත්ත බුක් එකක් තියෙනවා මම ඒකේ මේවා කරගෙන මොකක් හරි එකක් එහෙම මේවා කරගන්නවා ඒ කියන්නේ නෝට් එකකට වගේ දාලා මම තියාගෙන පස්සේ මම ඒක බලලා ඉවරලා තමයි ඔය සින්දු ටික එහෙම දෙන්නේ සමහරව දන්නේ නැති දැන් ඒ කමෙන්ට් එකේ මට ෆොටෝ එකක් ගහලා පෙන්නන්න පුළුවන් මේ මේ සින්දුව තමයි මම ඔයාලට දුන්නේ කියලා. දැන් එහෙම දැම්මොත් එහෙම අනිත් කට්ටිය කේස් දානවා මේ ඇයි උගේ සින්දුව දුන්නා නම් මගේ සින්දුව දුන්නත් නැත්තේ ආ එහෙම කරනවා. ඒක නිසා තමයි මම කවුද ඉල්ලුවේ ඒව වුණත් කියන්නද නිකම්ම මේ සින්දුව දාලා දාන්නේ. එතකොට තව කියලා තියෙනවා අපේ නම ගහලා තියෙනවා. පිනිවැටනට සුදු නෙළුමට මේක නම් පරණ එකක් මං හිතන්නේ
මෙතන රොෂාන් ප්‍රනාන්දු රොෂාන් ප්‍රනාන්දු මහත්මයාක් වෙන්නදී හරි කියමු මේ දැන් මේ සින්දු අර මම ඉල්ලන්නේ ඒක නේද කලින් ආවා හරි කට්ටිය මේ දැන් ටයිම් එකත් එක්ක හරි බලමු මම අවසානට ඔය සින්දු වලින් මම එකක් දෙකක් අනිවාර්යෙන් කියන්න සිතු සිතමේ මේ අයියත් එහෙම තමයි මේ මම ගොඩක් අර මේවා කරලා තිබ්බා නුඹේ සුවද පිරුණු පුංචි කාමරේ ඕක මේ ඕගේ ඉතිහාසයක් තියෙන සින්දුවක් මොකද මම මේ මම පොලිස් බෑන්ඩ් එකට ගියා පොලිස් බෑන්ඩ් එකට යනකොට මගෙන් ඒ එතන ඉඳපු CEO එක කට්ටිය ඇවිල්ලා මේ ඒක පොඩි කැම්ප් එකක් වගේ තමයි තිබුණේ මේක මේ ඉන්ටර්විව් එක එතනදී ඔය සින්දුව තමයි මට ගහන්න කිව්වේ මේ මං විනාඩියක් විතර දෙන්න කියලා තමයි ඒ සින්දුව ගේ ඒක අමතකගෙන මම ඒක දෙන්න අනිවාර්යෙන් මම හිතන්නේ මේකද කොහෙද යන්නේ දැන් ඩීජේ කොහෙද යන්නේ මට මතක නැහැ හරියට මම ඒක බලන්න කුසුම් සරා සින්දුව ගහලා පෙන්නන්න කියලා කියන්නේ හරි ඒක මම පොඩි කොටසක් කියලා පෙන්නන්න කුසුම් සරායේ තේනුක ස්ටුඩියෝ මගේ ගහලා පෙන්නන්න සින්දු ගොඩක් ඉගෙන ගත්ත කියලා දෙනවා සාරංග හරි ගොඩක් අය මේ අගය කරලා තියෙන ලයිව් ජයසිංහ චානක රෂෙන් නිව ආඩුවට මම එන්න සෝක රොෂාන්ගේ ආ රයිට් හරි මම බලන්න එච්චරද මට මීටර නැහැ අරක නම් මතකයි පිනිවටනට සුදු වෙන ලුමට බර වැඩි වෙන්නේ නැහැ කියන එක චුට්ටක් මතකයි view 80යි දැනෙන්නේ මේ ඒකේ සින්දු ගොඩක් ඉල්ලනවා මන්ට විනාඩි 10ක් වගේ ඉන්නම් ඕලක් නැහැ මේ මම යතරදි තංගලව සින්දු ටික චුට්ටි චුට්ටි පොඩි කොට කොට සරි කියන්න නැත්තම් තරහ වෙයි මේගොල්ලන් කොතනද කොතනද හරි එතකොට බාකෝඩ්ස් ක්වික් ටිප්ස් ටිකක් දෙනවද කියලා අහලා තියෙනවා අතුල වර කපල බාකෝඩ්ස් වල ටිප්ස් ටිකක් මම දෙන්නම් මේ ලෙසන් එකකින් මෙතන කතා කරන්න ගියොත් ටිකක් වෙහායයි මම ඒකින්ද මේ බාකෝඩ් අල්ලනකොට මේ බාකෝඩ් මෙන්න මේ විදිහට අල්ලනකොට සමහරව බාකෝඩ් ගහනවා මෙන්න මේ විදිහට හරිද මෙන්න මේ විදිහට සම්පූර්ණ ෆුල් බාර් එකක් හැබැයි මේක හැමෝටම ප්ලේ කරන්න බෑ සමහරව ප්ලේ කරනවා මේ විදිහට හරිද මමත් මේ විදිහට ප්ලේ කරනවා මේ විදිහට ප්ලේ කරන ප්‍රශ්නයක් නෑ සමහරව මේක ප්ලේ කරනවා මේක මම ඩිප් එකක් නෙමෙයි මේක නේ ෂෝට් කට් එකක් වගේ මේ සද්ද වෙනසක් තියෙනවා නෑ නේද හොඳට බලන්නකො දැන් මේ গিටාර් එකේ පික් එක බලන්න ඕනේ මෙතන බලන්නකො ඉස්සල්ලාම දැන් මේ G major එක ප්ලේ කරද්දි මෙන්න මේ විදිහට ප්ලේ කරනවා හොඳද ඔන්න දැන් මේක අයින් කරා මේ 8 දෙක විතරයි ගහන්නේ මේ දික කොහොමද තියෙනවා සද්ද වෙනසක් දුන්නේ නෑනේ හරි ඊට පස්සේ මේක මේ දෙක තියාන මේක මෙතන තියාන මේ ඇඟිල්ල මෙතනින් අයින් කරලා මේ ඇඟිල්ල මෙතෙන්ට ගන්නවා මේ මේක ප්ලේ කරන්නේ නැහැ ඒක කළා වෙනසක් තියෙනවද හොඳට බලන්න මෙහෙම ගහනවා ඔන්න මේකේ සවුන්ඩ් එක මේ අනිත් එකේ සවුන්ඩ් එක මේ වෙනසක් තියෙනවද නැහැනේ ටිප් එක කියන්නේ මෙතනදී මේ විදිහට අල්ලගන්න පුළුවන් නම් ඔයගලන්ට මේ ඇඟිලි තුන ඔයගලන්ගේ කොහොමත් වැඩ කරනවා කිසිම අවුලක් නැහැ හැබැයි මෙන්න මේ සුළු ඇඟිල්ල තමයි ඔයගලන්ට පට්ටම අමාරු මේක හෙන්නම වද දෙන ඇඟිල්ලක් මේක මාරමාරු මේ ඇඟිල්ල උඩට කොහමද තියලා හදාගන්න. ඒක නිසා දැන් අපිට අර පුළුවන් ඇඟිලි ටික මෙන්න මෙහෙම තියලා මෙන්න මෙහෙම ප්ලේ කරා. මෙතෙන් මේ විදිහට. මේක තමයි මේ බාකෝඩ් වල ගහන්න පුළුවන් අඩුම ඒ කියන්නේ අඩුම වේදමකින් නඩත්තු කරගන්න පුළුවන් එක තමයි. දැන් සමහරු මෙහෙමත් ගන්නවා. සමහරු මේ තුන ඉදරක් මෙහෙම දාලා මේ එක එක විදිහ තියනනේ. ඔයාලට පුළුවන් නම් ප්ලේ කරන්න මෙන්න මේ සිස්ටම් එක. මේ විදිහට ඇඟිලි තුනෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒක තමයි දෙන්න පුළුවන්. දැනට දෙන්න පුළුවන් මට එක ටිප් එකක්. ඉදිරියේදී මේ කරනකොට බාකෝඩ් ගැන මම කරන්නේ බාකෝඩ් තමයි මේ මේ ඔය දැන් කරන කට්ටියට පට්ට මෙපා වෙන සීන් එක තමයි ඔය මේ බාකෝඩ් සිස්ටම් එක. එපා වෙන සීන් එක. මේ මටත් එපා වෙලා හිටියේ මුල් කාලේ එහෙම ඔය ගහන්න ගිනවම එපා වෙනවා ඒවා. එහෙම සීන් නැත් තිබ්බා. එන් එක එක ටිප් එකක් මම වන් දුන්න බලා ගන්න. මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. සුපුන් කෞශල්‍ය අපේ ලොක්ක මේ පොල් රුප්පාවේ කියන්නේ කියලා තියෙනවා පොල් රුප්පාවේ
රඟ කළ සිල්ලම් සුළඟේ පාවී සිතට දැනේ පිට ගම් යනදා එන් සිහි වෙනවා හීන් සැරේ ඔබ මාමතක කරලා මට කෝඩ් සේමත් මතක නෑ ඉතින් මුත් හිතන්න එපා පොඩි කොටසක් ඔය කිව්වේ අයි කෙනෙක් ඉල්ලලා තිබ්බ මොකක් හරි කුසුම් සරා ඉල්ලලා තිබ්බනේ පොඩ ඉන්න එක මේ ඊබරේ තමයි වෙච්ච එකක් තුඩකින් නෑ මම ඒක කියන්නම් එතකොට පොල්ටුප්පා එක කිව්වා වියෝ පසුයි අරකයි තියනවා ඉන්න මම ඒක කියන්නම් කුසුම් සරා කියලා කෙනෙක් දාලා මෙන්න මේ පැබ්ලෝ කියලා කෙනෙක් පිනිමරණට ලෙසන් එකක් දෙන්නම් අනිවාර්යෙන් දෙන්නම් මම්මී ගමුවේ රන්ඩිංගා කෙනෙක් දාලා තියෙනවා මේ පැබ්ලෝ කියන කෙනෙක් චානක රෂන් කියලා කෙනෙක් දාලා තියෙනවා වැඩ්ඩෙක් කියලා දාලා තියෙනවා මේ බොහොම ස්තුතියි මේ වගරාට දැන් ඔය ඇත්තටම මේ මගේ ඔය තියෙන මේ වෙන මොනවද මේ ඔයගොල්ලෝ නැත්තක් කතා කරන්න බෑ මම ඇත්තටම සමහර කට්ටියත් එක්ක බලපුවාම මම මොනවද කියලා දෙන්න කියලා හිතෙනවා හැබැයි ඉතින් මගෙන් ඉගෙන ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා ඊට අමතරව ගොඩක් වැඩෝ ඉන්නවා කියන්නේ සහෝදර සිල්වින් ඉන්නවා මගේ ඔය ගන්නන ඔය කට්ටිය ඉන්න දැන් ඔය චානක ඉන්නවා එතකොට චානක කියන්නේ ටේස්ට් ඔෆ් ලීග් ගිටා එයා ඉන්නවා ඒ වගේ වෙන සෙට් එකක් ඉන්නවා දැන් මේ එතකොට සිංහල ගිටා ටැප්ස් ඉන්දික මුදලිගේ එයත් එහෙම එක්කෙනෙක් එයා මේ දවස් ටිකේ channel එක නතර කරලා තියෙනවා මේ ඉතින් ඒක එයාගෙන් ඉගෙන ගත්ත කට්ටිය ගොඩක් හිටියා ඉතින් මේ මමත් මේ ගොඩක් ඒ ප්‍රසන්ටේෂන් වලදී යා කියන දේවල් සමහර දේවල් මම අරගෙන තියෙනවා අරගෙන තමා මම මේවා කරේ ඉතින් සිංහල ගිටා ටැප් එතකොට ටේස්ට් ඔෆ් ලීඩ් ගිටා තව තියෙනවා channel එතකොට චිරන්ත කියලා මේ සහෝදර ශිල්පියෙක් කරනවා එතුමත් මාර්ගදක්ෂයි ඊට පස්සේ කවුරු හරි එන් සේනාධීර කුෂාන් එන් සේනාධීර වගේ ඒ තියෙනවා ඒ ඒ එහෙම කෙනෙකුත් ඉන්නවා ඒ කියන්නේ මම හිතන්නේ එතනත් ඒ කොණ්ඩේ ටිකක් වැඳලා ඉන්න කෙනෙක් ඔන්න මේ එයත් හොඳ දක්ෂේ අපිට වැඩිය හොඳ දැනුමක් තියෙනවා ඒගොල්ලන් ගාව මොකද මේ ඒගොල්ලන්ගේ තියරි පැත්ත එහෙම හොඳයි මේ හොඳටම මේගොල්ලන්ගේ එහෙම තියෙනවා මම මේ ටිකක් කියන්නේ මේ මම උඩ යන්න නෙමෙයි මේ ටෝනි මල්ලවාරච්චි සර් ඒ සර් හොඳ දක්ෂේ හොඳටම දිය කරනවා සිංහල ගිටා ලෙසන්ස් කියලා එකක් තියෙනවා ඒ වගේ තියෙනවා තව channels ගොඩක් තියෙනවා මේ වෙන දක්ෂ කට්ටිය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ channel උත් අනිවාර්යෙන් බලන්න ඕගොල්ලන් මොකද මේ ඒගොල්ලන් අපි තියා ගන්න ඕන මොකද මමත් දේවල් ඉගෙන ගන්නවා ඒගොල්ලන්ගේ ඉතින් ඒ ඒ මට්ටමේ ගොඩක් අය ඉන්නවා ඉතින් ඒක නිසා බලන්න තව ඩොන්ඩිලන් කියලා කෙනෙක් ඉන්නවා මේ එයත් එහෙම වගේ හරි හොඳයි ඒ කියන්නේ නියවැටම මාර ක්ලියර් ලෙසන්ස් එහෙම හොඳට කරන අය මේ හරි රයිට් අවාසනාවට රෝතමලක් පරවෙයි දෙන්න මම මේ නාමලුගමගේ ඔක මේ පරණ මං ගොඩක් ආස මේ සින්දුවක් මම පට්ටාසයි සරාගේ ඉල්ලලා තියෙනවා සඳිල් කියලා කෙනෙක් සරාගේත් කරමු මම මීගමුවේ නෙමෙයි මම දඹුල්ලේ දඹුල්ල ක්‍රිකට් ස්ටේඩියම් එක ගාවින් ඉන්ෆෙන්ෂන් එක ගාව අවසාන රෝතමලක් එක මම දෙන්නම් සරාගේකෙත් මම දෙන්නම් මේ 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 ඒක දෙන්නම් මම පාට් එක පොඩි පාට් එකක ඒක තියෙනවා ඔන්න ඔයාලගේ එකක් තියෙන මට ඒක ඇත්තට ලොකු මේකක් නැහැ සරාගේ දෙන්නම් සරාගේ දෙන්නම් ඕකේ අර සරාගේ සීන් එක තියෙන්නේ මේක කොටසක් තියෙනවා ඒක හරිය අමාරු කියන්නේ කණුක කියනවා මේ යා කියනවා ඒ කොටස කියා ගන්න බෑ සමහර ඒ කොටස තියෙනවා මම ඒකින් තව ගොඩක් එක මගන් සින් කරන්න කෝඩ්ස් ටික නම් ඕන විදිහට ගාලා දෙන්න ඒ අර ප්‍රශ්නේ තියෙන්නේ ඒතර සින් කර ගන්න බෑ මේ ඒ වුණාට ඒක මම ලෙසන් එකක් විදිහට කරන්න හරි ඒක සූදානම් වෙලා මට කරගන්න පුළුවන් මේජර් මයිනර් කෝඩ්ස් හැදෙන්නේ කොහොමද කියලා දෙන්න කියලා තියෙනවා මම ඇත්තටම තියරි පැත්ත කරේ නැහැ තියරි පැත්ත
තියරි ගැන වෙනම ටිකක් මං කරන්න. ඒක හැදෙන්නේ කොහොමද? කොහොමද මේ කීබෝඩ් එකත් එක්ක මෙයා වෙන්නේ? ඒක මේ මම අනිවාර්යෙන් ඒකට වෙනම ප්ලේලිස්ට් එකක් හදලා ඔයගලන්ට කතා කරන්නම්. දැන් මෙතනදී කියලා දෙන්නේ කිව්වොත් එහෙම කට්ටට බෝරින් වෙනවා ඒ නිසා මේවා කරන්න මම පැයක් විතර මේ ස්ට්‍රීම් කරන්න හිතාන හිටිය දැන් මේ පැය විනාඩි 17ක් විතර ගිහිල්ලා මේ හරි හන්තානට පායන සඳ මොකද හිමි අපිට ඉන්නේ හිමි නෝනු නිතු ඇඳුණු සින්දුවේ ලීට් එක දෙන්න හරි දෙන්නම් නිම්නේ හන්තානට පායන සඳ සෙට් වෙන බාකෝඩ් එක කියන්නේ සි බාකෝඩ් එක එක හන්තානට නෑන්නේ මේකේ සි මේජර් එකේ තනනා තනනා ඊට පස්සේ යනවා තනනා තනනා එතන යනවා G major එක. බාකෝඩ් එක සෙට් වෙන්නේ මේක. මේ 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 F major එක. දැන් මේ හන්තානට පායන හද ලස්සනයිද? ලස්සනයි කියන්නේ මේ F major එකක් නේ බාකෝඩ් එකට එන්නේ ඒක විතරයි. G එකත් ඔන්න බාකෝඩ් එකක් ගන්න බලන. ඒක ඔන්න G එක මොනවද ගන්නත් පුළුවන්. ඔය මට තේරෙන්නේ දෙයක් කිව්වේ එයා ඇහුව ඒකද දන්නේ නැහැ. හරි අඳුරේ තියෙන සමාගම් එක තියෙන අර 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 ටයිප් එකේ සින්දුවක් තමයි මම අර කලින් දැන් විනාඩි 20කට තියෙද්දි කලින් අර මං කිව්වේ නේ අතු මුසු ටයිප් එකක් තියෙනවා කියලා අනේ ඒ වගේ එකක් තමයි ඒක ඒකත් දෙන්න මාර ලෙසන් ගොඩක් තියෙනවා දෙන්න නේද මං හිතන්නේ ඉවර කරන්න බැරි වෙයි සෑහෙන්න තියෙනවා මේ ලෙසන් දාන්න සෙනෙහසේ නාමතනේ මගේ ලා ඒක තොර සින්දුවක් ඒකත් දෙන්නම් සමීර විජේකෝම් දෙන්න ප්‍රසන්ත සිල්වා විශේෂකාරී හා ඒක කරන්න ඒකත් හොඳ සින්දුවක් මේව කරලා තියෙනවා තව ඉන්නවා ශනුකි කියලා එක්කෙනෙක් එතකොට රොනල් බ්‍රෝ කියලා තියෙනවා හායි කියලා තියෙනවා හායි රැප් එකක් කියන්නේ කියලා තියෙනවා මේ ඇත්තටම මේ රැප් නම් බෑ මට මේ රැප් තියා මේ එහෙම හදන්නත් තේරෙන්නේ නැහැ ඉස්සරහදී රැප් එකක් මම දෙන්න මේ කරලා හිමිනෝම එක ඕනමයි කියලා තියෙනවා සමීර විජේකෝම් එතකොට ගොඩක් අය තියෙනවා නන් ස්ටොප් එකක් දෙන්න කියලා තියෙනවා සනකේ අහලා තියෙනවා කොහොමද කියලා හොඳින් ඉන්නවා එතකොට අපේ සාරංග අයියා තමයි හොඳටම කරේ කියලා තියෙනවා මේ මම නම් නෙමෙයි හොඳට කරපු කට්ටිය ඉන්නවා සෑහෙන්න කරපුවල ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ මේ ලයිට් නෑ අරව නෑ මෙව නෑ දැන් මම දැනුත් මේ ස්ට්‍රීම් කරන්නේ මම මැෂින් එකෙන් ස්ට්‍රීම් කරන්නේ බයේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙයි දන්නේ නෑ කරන්ට් එක ගියොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙනවා මේ සත්තයෝ මට වාගේ මේ සත්තයෝ මට වාගේ කියන එක අර ගර්ල් කියන එකද දන්නේ නෑ නේද අර හින්දි සින්දුව SL Music Sport මට ඒක කියන්නකෝ අර මේ සත්තයෝ මට වාගේ කියන කට්ටිය ඒක ගොඩක් ඉල්ලුවා කට්ටිය මේ ඒක මේ මට හොයාගන්න බෑ ඒක අර ගර්ල් කියන එකද එහෙම නැත්තම් මේ වෙන කවුරු හරි අර හින්දි මෙලඩි එකකට ගහලා තින්නේ ඒකද නැත්නම් වෙන මොකක්ද කියන එක චුට්ටක් මට කියන්නකෝ මේ SL Music Sport කියන එක කියලා ස්ට්‍රමින් පැටර්න් එකක් කියලා කියන්න කියලා තියෙනවා මට ඒක හොයාගන්න පුළුවන් වුණොත් හරි දාන්න යටින් ඈ කමෙන්ට් එකක් කුසුම්සරා හරි කුසුම්සරා දෙන්න කුසුම්සරාට ඇවිල්ලා දැන් ප්ලේ කරන්න කියලා තියෙනවා හරි ඒකේ මේ ලෙසන් දාලා තියෙනවා ඒක නිසා ඒකේ බලන්න ප්ලේ කරන්න දැන් මේ අමාරු දාන්න එපා දැන් එකපාරටම මට මතක නැහැ කොහොම කියපුවාම චුට්ටක් බලලා ප්ලේ කරන්න එන්න මේ කවුද ජානක රෂේ සීන දේවදුවේ සෝම් එක දෙන්න සීන දේවදුව දෙන්න මේ සීන දේවදුවේ ඔබට තුන්දවේ එකමනයි මාදන්නේ එනම ආදන්නේ සඳෙහි ලපති මනෙහි කටුතියේ ඔබමාන සසනන්නේ ඔබෙනම ආදරේ සිනදෝදි ඔන් චුට්ටම් මම ප්ලේ කරා තෙනුකු ස්ටුඩියෝ සබ්ස්ක්‍රයිබ් 600ට අතක් මදි හෙල්ප් මේ තෙනුකු ස්ටුඩියෝ කියන එක මේව කරගන්න يعني
ඔයා මට දාන්න මේ මොකක් හරි කමෙන්ට් එකක් හරි මොනවා හරි දාන්න මම මගේකේ මම ෂෙයා කරලා දෙන්න ප්‍රශ්නයක් නැහැ ඔය මේ channel ඔය තියෙන කට්ටිය මේ subscribers ලා එහෙම ගන්න මොනවා හරි support එකක් ඕන මම support එකක් දෙන්න කිසිම අවුලක් නැහැ මම ඒ අර දවස් ටිකේ කරේ නැහැ මේ අර ඒක අර මේ කරන්න මම වැඩි බැලඹුන්නේ නැහැ එමුණොත් ගොඩාක් අය ඉන්නවා දැන් මට හිතුණා ඉතින් අත්‍තරම අපි වගේ අහිංසක මිනිසුන් ඉන්නේ උදව් කරන්න ඕන මිනිසුන්ට ඉතින් ඒක නිසා ඔයා මේ දාන්න තෙනුකු ස්ටුඩියෝ එයා දාන්න මට මේකත් එතකොට මම ඒක මම පෝස්ට් කරලා දෙන්නම් වගේ මේකත් මම කමෙන්ට් පෝස්ට් එකක් දාන්නම් එතකොට ඔයාට ඔය තියෙන තැනට යන්න පුළුවන් හවස පන්තියට සුවඳ අරන්ගෙන ලීඩ් පාට් එක මේකත් ඉතින් මම අහලා නැහැ කිව්වොත් පොදුමයි මේ සින්දුව මේ පීස් එකේ මම හිතන්නේ දෙවෙනි දෙවෙනි පැත්ත දාපුවම පළවෙනි සින්දුව දුවද මේකේ මේ අජිත් මුතුමා මහත්මයාගේ චාමරාගේ සින්දුවක් දෙන්නම් මොකද ආශිකීද මොකක්ද තියෙන මට හොයන්න බෑ ලීඩ් පාට් විතරක් දෙන්න බා කෝඩ් කෝඩ් දෙන්න කෝඩ් ටිකක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ආරගේ කේම් කියලා දෙනවා අපි ලොක්ක තමයි මේ කමෙන්ට් දාන්නේ ලොකු මල්ලි කුසුම්සරා දෙන්නේ නැහැ නේද අයින්නේ නේද කුසුම්සරා දිලෙන්න මම මේ ටිකට රිප්ලයි කරගෙන මේ යන්නේ මේ තප්පරයක් ඉන්න දෙන්න හරි මේ ටික කියන්නත් බැහැ ඔන්න තව සුට්ටක් තියෙනවා මම ඒ ටික කියන්නම් සින්දු අමතක කරන්න එපා කියලා තියෙනවා දවසක් පැලනේ තියෙන්නේ එකට ස්ට්‍රම් එකක් දෙන්න පුළුවන් කියලා තියෙනවා හරි දෙන්න මංගක හින්දි මෙලඩියේ තියෙන්නේ කව එක දිල් කිවුරුෂ ආ රයිට් මං හිතපු එක තමයි ඒක ඒ සින්දු තමයි ජානක රචෙන් දාලා තියෙනවා සොඳුරු මතක ස්ට්‍රම්මින් එකක් දෙන්න සොඳුරු මතකයක මේ මං හිතන්නේ අර සහෝදර ශිල්පියා කියන හොඳට කියනවා මගේ ඒකට ස්ට්‍රම්මින් එකක් දෙන්න සොඳුරු මතකයකට සින්දුවක් අහපු ගමන් අහන්නේ කොහොමද කියලා අහනවා ඒකට ටිකක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ඒකෙත් මෙහෙමයි අහපු ගමන් ගහන්නත් බෑ දැන් ඔය සමහර ලාවට මම ගහපු ලීඩ් පාට්ම සමහර ලාවට මට මතක නෑ ඒ කියන්නේ කියන්නේ අර තියෙන කාර්යබහුලත්වයත් එක්ක දැන් මම මෙතෙන්ටත් මම 11ට එනවා කියලා කිව්වට ඉතින් අර තියෙන වැඩත් එක්ක ඒ වැඩ ඉවර වෙනකොට සමහර ලාවට ටයිමින් එක වෙනස් වෙනවා ඒක නිසා තමයි 11 12 අතර කියලා දාන 11 මාරට යන්තම් මෙතන ඇවිල්ලා මොනවත් සූදානමක්වත් තිබ්බේ නෑ මට සූදානමක්වත් නැතුව තමයි මෙතන වාඩි වුනේ එතන ඉඳින් ගැටලුව මේ ඒක මම මේකත් මේ ආපහු ගමන් ගහනදී මම ඒකත් කියලා දෙන්නම් ගැටලුවක් නැහැ මම ඉස්සරහට කියලා දෙන්නම් ඒකත් ඔබයිපල් මලක්කේ ලීඩ් ඔව් ඔබයිපල් මලක්කේ ඔබයිපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසින් වාගේ පායන්න දැසමානේ උම්මට කිඳරින් ගෙනියන්නේ මාගේ ගානේ මේ හිතම සුන්දරි ඒක මේ ලීඩ් පාට් එක මට එච්චර මතකයක් නැහැ ඇපල් මලක් සින්දුවම කරමු අපි හරිද සින්දුවම කරමු හරි පොස්ට් එකක් දාලා මේවා කරන්න කියලා දෙනවා හරි සෝමක මොකද්ද මේ සින්දුව මට හොයන්න බෑ ඉලෙක්ට්‍රික් ඉයර් එකට ප්ලේ කරන්න කොහොමද කියලා දෙනවා මේක නම් ඉයර් එක නම් ගොඩාක් කල් ඉඳලා හදාගන්න ඕන එකක් ඒක අර නිකන් මේව කරනවට වැඩිය චුට්ටි කාලයක් යනවා ඉයර් එක හැදෙන්න නම් මම ඉයර් එක හැදෙන ඒවා ටිකක් තියෙනවා මම ඒවා ඉස්සරහට දෙන්නම් අර බොරු ලෙසන් වගේ දාන්න කිව්වොත් එහෙම ඔක පවුනේ ඔයගොල්ලන් ඒක නිසා ඉස්සරහට මම දාන්නම් අර කුසුම් සරා ඉල්ල දැන් ඔබ මේ කේස් එකේ ඔබ දැන් දුන්න නැත්නම් එහෙම මේ එනම කේස් හැබැයි මේකේ තාලේ මට එච්චරම ලොකු මේකක් නැහැ මේක මේ ඊයේ පෙරේද මම හිතන්නේ ජනප්‍රිය වුණේ ඒක නිසා කුසුම් සරා බැලමයි නම්බර සොල් නම්බර තාලෙට යවන යෝමාන බලයි මල් සරයට කුසුම් සරා බැලමයි නම්බර තාලෙට ගැහුවේ අනිත් කොටසත් මම කියන්නම් දැන් ඒක
හංස විලාසෙට පැවිදින ගමනේ අමුතුරුව දැනුව නොවෙයි මට හොරෙන් බැලුන විටම වසන්තයේ මල මඳුනේ මානවිකා දැක සුරංගනා ලොව හැබැයින් පෙනුනා මෙනි මට සුරංගනා ලොව හැබැයින් පෙනුනා මෙනි මට ඔන්න කිව්වා නැත්තම් කේස් right right තව එකක් මක් කර ඉල්ල දෙන්නනේ හරි මම දෙන්නම් තව එක්කෙනෙක් මක් කර view වූ පසුවයි මක් කර ඉල්ල තිබ්බා ඒකේ මම පොඩි කොටසක් එකක් කියන්න නැත්තම් තරහ වෙනවා හරි කුසුම් සර එක කිව්වා නේද මම එක කිව්වා කිව්වා හැබැයි හරියට කිව්වද දන්නේ නැහැ මොකද මේ සින්දුව මට මේ වෙලාව තිබ්බේ නැහැ මම අර ඔය ඔරිජිනල් එකට වැඩි අර මේ අර කවර් කරපු කට්ටියගේ ඒවා තමයි මම අහලා තිබ්බේ රයිට් එතකොට අය කවුද පිනිවර්ණර කියන එක මට එච්චරම පිචින් එකට ඕක මම හිතන්නේ නැහැ ඒ කියලා තත්පරකින් බලමු එකක් මක් කර ඉල්ල දෙක සින්දුවක් තිබේ අල්ලා සෝ මේ චානක රෂෙන් මේ මේකේ ලින්ක් එකක් හරි දාන්නකෝ මේ මේ රෂෙන් චානක රෂෙන් දාන්න මේ මේකේ ලින්ක් එකක් දාන්න මේ සින්දුව මට මේක එච්චර මීටර් නෑ මොකද්ද කියලා මම බලන්න නෑ මොකද්ද අය මොකක් හරි ඉල්ලපු එකක් තිබ්බ කවුද ඉල්ලුවේ රොඩ්‍රිගෝස් නේද මොකද්ද कोई को तनेगा कोई को तनेगा कि मरा मरता क्या नहीं है මට සාමාන්‍යයෙන් ගොඩක් සීන් එක මේ මේ ලයිව් ආවට පස්සේ මේ පැය ටයිම් එක පොඩ්ඩක් මේ මදි සීන් එකක් තියෙනවා මේ පැය දෙකම යනවා සමහර ලාවට එහෙම දෙයක් තියෙනවා අපි දාමු අපි බලමු
පිනිවටුනට කියන එක මට අර පොඩ්ඩක් ඒක චුට්ටක් මේව එකක් තියෙනවා මම පොඩ්ඩක් බලන්නම් ඉන්නකෝ මම ඒක චුට්ටක් ලයින් එකක් දානවා පොඩ්ඩක් ඉන්න ෆෝට්ස් වලින් ප්ලේ කරන්න ඕනේ හර්ජීවන්ත ප්‍රණයන්දෝ සින්දුවක් ප්ලේ කරද්දි බාකෝඩ් වලින්ම හරියටම හරි ඔව් ඔයා කියන එක හරියටම හරි බාකෝඩ් වලින් ගහන්න කියලා ගන්නෑ බාකෝඩ් එතන ළඟ දැන් මෙතන G එක මෙතන ගහනවා නම් G එකක් තියෙනවනේ බොරුවට ඉතින් මේ ඇඟිලි තුනෙන් ගහන්න පුළුවන්කම තියෙන්නේ මේකෙන් ගහන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඔයාලා මෙතනේ ඔයාලාට G එක මෙතනින් ගහන්නත් පුළුවන්. හැබැයි සින්දුවෙන් සින්දුවට වෙනස් හැබැයිදී බාකෝඩ් ගහන්න ඕනම කියලා නැහැ. ඉතින් මෙතන තියෙන එක මේ මෙතන තියෙනවා. මේ දැන් මෙතන තියෙන එක දෙලින්ම තියෙනවා. මෙතන F එකක් තියෙනවා මේ. මේ එකම සවුන්ඩ් එකනේ. එතකොට මෙතන මේක මේ A major එකක් මෙතන තියෙනවා. B major එකක් මෙතන තියෙනවා. ඉතින් ආයෙ මෙහෙට මෙහෙට යන්න ඕනේ. ඉතින් D එක එහෙම මෙහෙනේ තියෙන. ප්ලේ කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා සමහර තව එක්කෙනෙක් ඉල්ලලා තිබ්බා එක්කෙනෙක් නෙමෙයි තුන් හතර දෙනෙක් ඉල්ලලා තිබ්බා මේ රිදම් গিitar තියෙන්නේ. රිදම් গিitar එක පොඩ්ඩක් මේ ඉල්ලලා තිබ්බා මේ රිදම් එක කොහොමද ප්ලේ කරන්නේ පොඩ්ඩක් කියලා. ඒ කියන්නේ රිදම් දැන් ඔයගොල්ලන් හිතන්නකෝ නෝමල් බෑන්ඩ් වල ගහන කට්ටිය ඉන්නවනේ. මේ බෑන්ඩ් වල ගහන කට්ටියට ওই බාකෝඩ් එක වැදගත් වෙනවා. හැබැයි බාකෝඩ් එක ප්ලේ කරන්නේ තුනයි. හරිද? දැන් ඔයගොල්ලන් හිතන්න E minor එකක් ප්ලේ කරනවා කියලා මෙන්න මේ විදිහට. ඒක ගහන එක ඤක් 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 විතරයි. එහෙනම් මොනවා සත්‍යයක් කියන්නේ නැහැ මේ විදිහට. මේ 6 8 එකක්. ඔන්න ඔය වගේ ගහන්න. මේක දැන් අපි මෙහෙන් මෙහෙ විදිහට යනවා නේ. දැන් මේ කියන්නේ E minor එක D major එක C major එක. ඒකනේ යන්නේ. ඒක යන අතරේ අපිට ඕන නම් ඔගලන් දන්නවා බාර් කෝඩ් එකක් තියෙනවා මෙතන C major එකක් තියෙනවා මෙතන මොකද්ද තියෙන්නේ D major එක. එතකොට ඔගලන් ඉලෙක්ට්‍රික් පන්ච් ගහනවා නම් ඔගලන් මෙහෙම ගහද්දි මේක කැතයි මේ ලස්සනයි ලස්සන නැත්තේ නෑ. හැබැයි තව එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔය ගහන එකම අපිට මෙහෙම ගෙවිලා ඉන්නේ. චුට්ටපොඩි ලස්සනක් තියෙනවා කියලා තේරුණාද? තේරුණනේ? ඒ බාකෝඩ් එක ගහද්දී ඔයගොල්ලන් ගහන්න ඕනේ මේ ඇඟිලි දෙකෙන් මෙන්න මෙච්චර. හොඳට බලන්න පේනවද නැහැ? දැන් ඔයගොල්ලන් මෙතන සම්පූර්ණයෙන්ම ගහනවනේ මෙහෙම. සීමේජරගේ මෙන්න මේ ඇඟිලි දෙක අයින් කරන්න. උඩ තියෙන මේ ඇඟිලි දෙක අයින් කරලා දාන්න. ඒක කරලා ඔයගොල්ලන් ප්ලේ කරන්න ඕනේ මෙන්න මේ යට තියෙන ස්ක්‍රීන් තුනට විතරයි. යටම තියෙන ස්ක්‍රීන් තුනට විතරයි මේ විදිහට. ඔන්න ආපහු මම ගහලා පෙන්නන්න බලන්න. E minor එක මෙතනින් ගහන්නද වෙනතකින් ගහන්නත් පුළුවන්. E minor එක වුණා නම් මෙතනින් මෙහෙම ගහන්න පුළුවන්. මෙන්න මේ බලන්න. මේක බලන්න. තේරුණාද? හරි. එතකොට දැන් F minor එකක් ගහුවත් මෙහෙම ගහලා ඇහිලත් ඇති ඔය ගහනවා මේ මම ඒ ගැන ලෙසන් එකක් පස්සේ කරන්නම් නැත්නම් ටයිම් එක යනවා ඒ නිසා රයිට් පොඩ්ඩක් ඉන්න බලන්න ආ මේ නෝට් ගැන ලෙසන් එකක් කරන්න කියලා තියෙනවා මම කරනවා මේ ආපු ලෙස මම දැන් ගන්නවා ටික ටික මොකද දැන් ඉවර කරන්නත් ඕනේ ඒක නිසා මේකේ පුන්සඳ නෙමෙයි පුරහඳ ලෙස ඔබ සමගලනේ. ඒකත් නියම සින්දුවක්. රයිට්. මම ස්ට්‍රමින්. එකපාරට ස්ට්‍රමින් කරනකොට පෙලක් අය වැඩ කැලි දානවා වගේ ඇදලා ඒකේ ගහන්නේ කොහොමද කියලා අහලා තිනවා. ඒ මොනවත් නෙමෙයි දැන්. අර කුසුම් සරා ගහනකොට උනත් මොනවත් නෙමෙයි ඒකේ වැඩපාරක් නෙමෙයි මේ. කොහොම ගන්නේ මේ? දැන් මෙහෙම ගා. මේ මේ බේස් නෝට් එකක ඉඳලා ඒ අවුට් නෝට් එකක් නැතුව බේස් මෙහෙම විතර ඔන්න ඔහම ගහන්නේ අර
නිකන් දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේකේ normal කොහෙන්වත් එක note එකක් ඕනේ නැහැ නේ මේ මේ විදිහට කොහේ ඉඳලා ඇත්තත් ප්‍රශ්නයක් නැහැ ඒක දැන් මෙහෙම කරන්නේ ඔන්න ඔහම ගහලා තමයි ගහන්නේ ඔහම අහගෙන මම ගහලා පෙන්නනවා අරමනේම දැන් මේක නම් එහෙම ඇහෙන්නේ නැහැ මේ කම් මෙහෙම පරණයි නේ ඒක නිසා ඇහෙන්නේ නැහැ මෙහෙම ගහන්න ඔහම ගහන්න ඔහම ගහුවා මෙතන ඉඳලා මෙතන G එක විතර ඇත්තම නේ ඒක මේ නිශ්චිත තැනක් නැහැ අදින්න ඕන මේකෙන් අදින්න ඕන මේකෙන් අදින්න ඕන කියලා නිශ්චිත තැනක් නැහැ රයිට් එතකොට රයිට් මෙන්න මේ පොතේ ගාඳුරේ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒකත් හොඳ සින්දුවක් ඉතත් කරමු රයිට් ඔයා ප්ලේ කරන গিටාර එක බොක්ස් ද ඉලෙක්ට්‍රික් ද මේක මේ නිකන් normal box එකක් මේක. මේ ගොඩක් අය අහලා තිබ්බා මේක මෙන්න මේ extra මෙන්න මේ තියෙන්නේ. මේක මගේ යාළුවගේ গিටාර එකක්. සහන් කියලා මේ මේක දැන් මං ගාවම තමයි තියෙන්නේ මගේ গিටාර එක එයා ගාව තියෙන්නේ. Right. ප්‍රශ්න ඉවරයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තව විනාඩි 5ක් විතර මම ඉන්නම් රවින්ද්‍ර ජය වේවා කියලා තියෙන ජය වේවා මචං. ඔයාලා අනිත් එක මේ මේ ඔය මට මේ මේ කතා කරනකොට මේ සර් බෑර් කියලා කතා කරන්න ඕනේ නෑ. මේ මට ඔයාලා වගේ කොල්ලෙක් තමයි ඔයා අයියා මල්ලි කියලා කතා කරන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ අංකල් හරි මේ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම කතා කරන්න ඕනේ නෑ එහෙම. මමත් ඔයාලා වගේම කොල්ලෙක් තමයි. මොකද ආයේ ප්‍රොෆෙෂන් කියලා ඔය ඉස්තරහින් නිකන් බුස් ගාලා ඇවිල්ලා දාලා මේ අර මොකද දාන්න තියෙන ඔක්කොම පට්ටන් ටික දාලා එහෙම දාන්න නැහැ නේ මම දාන්න නැත්තේ මමත් ඕගලන් වගේ නිසා මේ එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින් රයිට් බාලිකන් යන සින්දේ එකක් ඕනේ කියලා තියෙනවා තත්පරයක් ඉන්න මම නිකන් පිනිවැටුනට කියන එක කියන්නම් පොඩ්ඩක් විනිවටුනට සුදු නෙළුමට බර වැඩි වෙන්නේ අමතක වෙන්නේ ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ ඒක කෝඩ් එකක් කොහෙවත් නැහැ මම මේ නිකන් ඒ මයිනර් එක යනවා කියලා හිතලා ගෙහුවේ රයිට් රෙගේ එකක් කවුරු හරි ගහන්න කියලා තිබ්බනේ මොකක් හරි එකක් සිතා 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 බොබ සිතාලා බගෙනම සිතාලා ඒක නියම සින්දුව උජිත් රවින්ද මේකත් නියම සින්දුවක් නන් ස්ටොප් එකට එහෙම නියමයි නන් ස්ටොප් මම සෙට් එකක් දෙන්නම් ඒකට ඔය මයිනර් සෙට් එකක් මම දෙන්න ඉන්නේ ඒකේ ඔය මේ මේ වගේම සමරු පොතේ පිටු ගැලවි සුලගේ දුවනවා අන්න ඒ වගේ සෙට් එකක් තියෙනවා මම ඒක චුට්ටි චුට්ට හදාගෙන යන්නේ මේ ඒක මම දෙන්නම්. ඉතින් හරි ඔක්කොටම බුදු සරණයි. ජේසු පිහිටයි. මොකද B කෝඩ් එකේ පැටර්න් එකට කෝඩ් අල්ලන්න බෑ. ඒක පුරුදු වෙන්න ලේසි ක්‍රමයක් නැද්ද කියලා අහන්නේ.
B flat chord එක pattern එකට pattern එකට කියලා කියන්නේ මේ විදිහට එහෙම නැත්තම් තව තියෙනවා මෙතන ඒක පොඩ මට මේවා කරලා කියන්නකො මම එතකොට මේ බලන්න ෆස්ට් යන්න මේ මේ මම මේ සින්දුවක් කියන්න මේ අර රෙගේ එකක් ඉල්ලපු අපේ මේ ලොක්ක ලොකු මල්ලි තිල්ලුව එකක් මොකක් හරි මේ දාන්න පොඩක් පොඩි කොටසක් මම කියන්න මේ Patle haduwa tumge tan Etalen malla katta ke කාරය වැඩි ඉතාල රූම් එක මේක කරන නිසා රයිට් හරි එහෙනම් තව ප්‍රශ්නයක් තියෙනවා නම් චකිතේගේ සෝලෝ වලින් පාට එක දාන්න පුළුවන්ද කියලා අහනවා ප්‍රිමාස් ෆර්නැන්ඩෝ හරි මම චකිතේගේ එක දාන්නම් මම අර කලින් මම හිතන්නේ මේ යා හිටියේ නැහැ නැතු ඇති මම කිව්වේ අර මේ මේක අර පැටල් එකත් එක්ක තියෙන්න ඕන গিටාර් එක ගහන්න නැත්තම් මම නිකන් අපොම කුණු 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 ගාලා ගහුවාම ඔක එච්චර හරි නෑනේ මම ඒකෙින්ද තමයි ඔය නොගහම ඉන්නේ ඔය ඩිස්ට්‍රොෂන් පාට් ගොඩාක් මම අතහැරලා කරන්නේ මේ බොක්ස් එකකින් ගහන්න බැරි නිසා සමහර එකට දැන් මේ දිගන්තයකට හැම මේකේ ෆ්‍රෙට් එක මදි මේක ෆ්‍රෙට් එක ගහන්න මදි ඒක නිසා තමයි මම ගොඩක් අතහැරලා තියෙන්නේ සමහර පාට් නම් මට බෑ ඇත්තටම සමහර එක තියෙනවා මේ මේ වෙන්න පාට් තියෙනවා ඒවා ඉතින් ඇත්තටම කියන්නේ සිංහල නෙමෙයි ඔය ඉංග්‍රීසි සින්දු වල එහෙම සමහර ඒවා දෙනවා ඉතින් ඒවා දැන් හොටෙල් කැලිෆෝනියා එහෙම නෑ එච්චර ලොකු අමාරුවක් නෑ ඒවා කියන්නේ මොබල් විදියට ගහන්න පුළුවන් මම ඉදිරියේදී ඒකටත් ලෙසන් එකක් දෙන්නම් බැරි දෙය බෑ කියලා කියන්න නැත්තම් ඔය මේ ඊට පස්සේ අර මම ලොකු මහලු කොටට යොද වෙන්නේ කියන්නේ සාමාන්‍ය පොරක් ඒක හින්දා අපි පුළුවන් විදියට කරගෙන යන්න ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කට්ටිය ඉන්නවනම් මම අර කලින් නම්බර් එකටම ඔයගලන් දාන්න මම නැවතත් මතක් කරනවා 0717 ගිටාර් එක ඉස්සරහින් මල්ලන විදිය කියලා කියන අරයා මෙතන මේකට අමතරව ඔයාට B flat එකක් අල්ලන්න පුළුවන් B flat එකක් දැන් මෙතන B flat එකක් තියෙනවා එතන B flat එක දෙනකොට මේක දුර වැඩි මෙතන මේ ක්‍රමය හරින්ද නම් B flat එකක් මේ ළඟ නැහැ කර මොකද කරන්නේ ඉතින් B flat එක ඔයාට පුළුවන් නම් මෙතන මේක ගහන්නේ නැතුව මෙන්න මේ තුන විතරක් අල්ලන්න මේ විදිහට. මේ හරක තමයි එන්නේ. මෙතන මේ ඇවිල්ලා 6 වෙනි ෆ්‍රෙට් එකේ ෆුල් බාර් එක මේ විදිහට ගහන අතරේ මේ තියෙන ෆුල් බාර් එක ගහන ගමන් මේ සුලකිල්ලේ අනිත් එකයි අයින් කරලා මෙතන වාට ඕන ගහන්න පුළුවන්. මේ විදිහට මේ තුන විතරක්. ඒත් ඇති හොඳද? මේක ගිරවගන්න ඒ හොඳටම ඇති නේ. සුදු හංසියේ
ගොඩක් කටි අගය කරලා දෙනවා ප්‍රියන්ත අයියා. ඉතින් බොහොම ස්තුතියි. මේ නීල කඳු ගැටේ. තවදුරටත් මොකක් හරි අහලා තිබ්බා මතකයන් ඔබේකේ කෝඩ් සාලා තිබ්බනේ. මතකයන් ඔබේකේ යන්නේ B flat minor එකේ තමයි යන්නේ. මේ මට දැන් මේ පැටලිලා තියෙන්නේ මේක. මතකයන් ඔබේකේ කෝඩ්ස් කියන්න කියලා තිනවා. මතකයන් ඔබේකේ කෝඩ්ස් ටික තමයි මේ B flat minor B flat minor එක. එතකොට A flat එකක් එන්න පුළුවන්. F sharp එකක් එන්න පුළුවන්. ඊට පස්සේ F minor එකක් එන්න පුළුවන්. එහෙම එහෙම තියෙනවා. මේක මේ බලන්න මතකයන් ඔබේකේ මම ඔයාලට මේ link එක දාන්නද? කවුද අපේ සදේ චමිදු? link එක දාන්නද ඔයාලට මගේ code එක තියෙන. link එක දාන්න ඕන මට tag කරලා message එක දාන්න මම link එක දාන්නම් ඔයාලට. කොට තව අය මොනවද අහලා තියෙන්නේ ටිකක් ඉන්න බලමු. හරි චාරක රසයෙන් හරි ගොඩක් ස්තුතියි. හරි එතකොට නීල කඳු ගැටේ කෝඩ්ස් මොනවද කියලා අහලා තියෙනවා. මේක මම හිතන්නේ යන්නේ මට මතකේ හැටියට නම් C එකේද කොහෙද යන්නේ ඔකේ. මේක යන්නේ C major එකේ. නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මතුණා Kulundula වසන්තයක් කර පින්නා සිසිල ගෙන එනවා ඕම ඔයගේ තමයි මම කියන්නේ සී මේජර් එකේ තමයි යන්නේ මේ ඒකේ හරි අර මල්ලි මතකයන් ඔබේකේ කෝඩ් ටික ඕනද කියලා පොඩ්ඩක් කියන්න ඒක මම දෙන්නම් හරි තව විනාඩි දෙකක් මම ඉන්නවා විනාඩි දෙක ඇතුළත අහන්න තියෙන ටික අහන්න මේවා කරන්න මම එතකොට කන්ටැක්ට් නම්බර් එක දාන්න කියලා තියෙනවා 071 7 95 45 93 මොන දැම්මා දාලා තියෙනවා රයිට් එතකොට පැය දෙකකට ආසන්න කාලයක් හිටියා. ඉතින් මේ සම්බන්ධ වෙච්ච කොඩම බොහොම ස්තුතියි. ඒ වගේම අනේ මේ උත්තර දෙන්න බැරිච්ච එක තිබුත් මේ ඊළඟ සැරේ හැරි මගෙන් අහන්න මගේ ලොකුකමට නෙමෙයි මේ මට මේ හොයාගන්න බෑ. මේ කද්ද අද තව තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් නීල කඳු ගැටයකටත් මම හිතන උත්තරයක් හම්බෙන්නේ නැති කියලා එතකොට මොකද ඇවිල්ලා තින්නේ ලෙලෙනා සෝම්ගේ කෝඩ්ස් මම හරි දාලා තියෙන මේ මල්ලි හරි මම බලන්න මම දඹුල්ලේ ඉන්නේ ප්‍රීමාස්ටර් නැන්ද මම දඹුල්ලේ ඉන්නේ ලෙලෙනායක යන්නේ මේ C sharp minor එකේ
මලේෂියා ලක්ෂාන් මේ ලේනායකේ සෝන්ගේ කෝඩ්ස් තියෙන මෙන්න මේ විදිහට මේ විදිහට තියෙන ඔය නැත්තන් ඉන්නේ පොනත හිරි වෙටි ගියා චුප ළඟට ළඟට හිත යදී ගියා මන බැනුණු රුසර සුරලෝ මාතියා හිත වෙටි වෙටි සිත දවා ගියා Lena, obeti sarule me Lena, anangile. Hadamanu kavita maya guna. Onna yogita maya ne. C sharp minor kita ma diye ne. Chord ke dala diye ne. C sharp minor kita rapido onna kita C minor orda lagi. Ganda pulua. Prasne ne. Hare. Enang sambandhuna paadamata sambandhe chakatti live ekata. Godak istuti. Hari mana hari tiba? Comment ya, dana. Mangga ada hawasnya lesson dekat dana ini. Mata time mereka input mangga animasi lesson dekat dana. Balam ini pratijara kohom dikila balam. Kusum sarai kat tilal tiba. Kad amma orang ini kat tilal tiba. Ini tentang benar kat kini kita mau comment lagi ini. Ini kat ti inno mereka comment dekat dana. Mau salah kalau balam hawasnya kerana pada mereka dikila balam. Hari hari mereka dala dia na. Mana hari tiba? Dalam dia ni tu orang membalas nak, enak over lantar, super dah masa kewa, jaya dewa mama live lagi enak enter nama, enak kotam jaya dewa, mana hari dimulak, makin ahand dia ni orang mana hari dia, mai live kita comment kerana ni tu orang mama ek update kita membalas, tu orang membalas mereka kerana, enak over lantar, super dah masa kewa, jaya dewa.